අද විශේෂ කාරණාවක් කියල දෙනෝ. ඔයාලාතර එක දුවෙක් හරි එක පුතෙක් හරි පින්තියට කෙනෙෙන්. දූල පුතාල විතරන්න වී ආචාර්යමල්ලේ නබොත්. කුසල් තියෙන එක්කෙනෙක් හරි ඇති කියල හිතාගෙන අද මං මේ ධර්ම දේශනාවට වැඩම් කලේ. මොකද, ගොඩාක් ධර්ම දේශනා අතර මට දැනට දැනටත් විශ්වාසය මදී ධර්මදේශනාව කරලා වරවණකල් මට කතා කරන්න පුලුවන් වයි කියලා. එච්චර කතා කරලා මගේ උගුර තුවාල වෙලාදයන. ධර්ම දේශනා කරලා. නමු ඔයාලා අතර එක්කෙනෙක් හරි මං අදම කියන කාරණාව තේරුම් ගන්න කෙනෙක් ඇති කියලා හිතාගනයාාව ඒ කෙනා ඔබ නං ඔබ පිණිසමයි මේ දර්මේ දේශනා කරන්න. මෙතන හෝ මේ මාධ්‍යීම් බණහන කෙනෙක් අතර. මම දැක්කා මට මේ ධර්මාර්ශනය පනවල තියෙන තැනට වටයපිටේ උක්කොම පයනවා. සමහර අය හිමීට පූජාවතියල මාරුණා. එහින් මෙ මාර වුණා. සමහර අය, වන්න වැඩවලට යන ගමන් ඉදල අරන් කතාගෙන යම්බන් කියලා ඇවිල්ලා ඉඳගත්තා ඔයාල දන්නවද ධර්ම දේශනාවක් තියෙනවා කියනකුට අහිනං අහමු කියල හිතන්ටත් ඕනෑ කියල හිතන්ටත් විශේෂ හේතුවක් බලපානවා ඒක වැල් අලති නොකලින් බුදුරජාණන් වහන්ේ ආනන්ද ස්වාවිනාාසක ආනන්ද මේ ධර්මයේ දේශනා කනුට සමරයට හොන්ඳට හිත බැහැදි ලාගෙන ඉන් හිතෙනවා අහන් හිතෙනවා සමාහරයිට ධර්මේ දේශනා කන වට හරියන් නැගරුස් සන්නෑ ඕ හරියන්නෑ කෙළ හිතෙනවා. අනන්ද මේකට හේතුවම කදද ස්වාමිණී භාහග්‍යතුන් වහන්සේ තමයි අපගේ ධර්මත් ස්වාමී ාග්‍යිතුන්න් සිදේශ කරන දරමී තම අපි දරා ගන්න ඒනම් ආනන්ද කංයුම හාන්ද අනන්ද මං ඒ කාරණාව තේරෙන්ට උපමාවක් කියන්න ආනන්ද එක ගමක පිරිසක් ජීවත්වෙනවා යාලුවූටික ඒක ඒ ගමෙන් එක යාළුවෙක් දුර ප්‍රදේශයකට යනවා දැන්ගේලා යා දුර ප්‍රදේශී තනි වෙලා ය ඒ මොනුවරි වැඩ කරනවා ට මනිසුත්තික සාමාන්‍යෙන් කතාබා කරනවා ඉන්නවා. කාලියයක් ගියාන්ට පස්සේ අර පරණ ගමින් යාළුවෙක් අර දුර බැහැර ඒ කෙනා ඉන්න පැත්තට යනු ඔය දෙන්න මොනගැහෙනවා මන්න ගැහිච්ච ගම මේ දෙන්න කතාවට වැටෙනවා ඔය කොහින්දලදාව ඇ කියෙනව මාතරම මාත්මාතරණ මාතර කොහේද ආවල් පැත්තේ හප්පේ අපිත් හෙේ කියල වෙනයට වැදී එයත් එක කතාසල්ලාපේ වැඩ වෙනවද නැද්ද. එයාගේ කතාවට අවධානය යනවද නැද්ද. හේහිතුවකුමත්ද ඒ දෙන්නාව එකම ගමේ ඔන්න උපමාව පින්වත් මහන් ආනන්ද ධර්මේ දේශනා කනට කංයුමු කරන්න හිතෙන්නේ සසරේ ධර්මය අහලතියනට සසරේ බණප දහල නැත්තා ඒ අයිත ධර්මයේ කියනකුට රුස්සන්න. මේ දර්මයේ කියනකුට ඔබාත කංයොමු කරක නන්න එක සමල්ට අදෝබට යම් ප්‍රයෝජනයන් නොවෙඩ පුලුවන්. අනාගත බුද්ධශසනයක බුදු කෙනෙක් දම් දෙසන්දී නමුත් කංයොමු කරන්ද පුුරුව හැදින්නේ අද. පංහත් දරුවනේ පංවතුනේ මේ සසර පුරුදු සංසාරයට යනවා. මේ පුරුදු ජීවිතෙන් ජීවිතයට යනවා. යහපත් දෙයක් අහනකුට මං ඇරුණුත් මංඇරෑර යනවනි එයගේ සසරේ තියෙන කුසල් මං අරිණකමයි. අද කියල දෙන දහන්කරුණු අතරින්. අවසානයේ සාරාංසියයක් විදියට ඔයාලටක තේරෙයි. ඔයාලටම තේරෙනවා. ඉතින් ඒ නිසා බනහන්ට හිතේ යන් කැමැත්තත් තියෙනවනක් අහිංසක සතුටක් වෙඳන්න සංසාරී යහපද්දේවල් වලට අපි සවන්දීල තියෙනවා කියල. ඊළඟට යංකිසි කෙනෙකුට ධර්මයානකුට එකට කංයොමු කරන්න හිතේ නැත්තං රුස්සන්න නැත්තං ඔහු සංවෙන්ගයක් උපදවගණ්ඩෝන අහෝ සංසාරී සත්්‍යය වචනයට අපි කංයුමු කරලා නෑ කියලා. අපි සස්සර පුරදතු හොඳට මේේවාන කාගැරි ඕපාදූපයක් කියන්න බලන් අම්මොකක්ත මොකක්ද කියෙලපොඩ්ඩ කනයනොඒ පැත්තට සත්සර පුරුදදු ඕපාදූපමහලා පුරුද්ද බනහදදි වනත් එහිමයි. මතකද බුදුරජාණ වහන්සකගින් ධර්මයාහනුට එක්කනෙ බිමීර ඇදද හිටිය. තවයිකෙනෙ කුඩ බලාගන තවයිකෙන ගටපිට බලන්නවා කලබලයි තවයිෙ කොන්දට කංයොමු කරග නහනවා බුදුරජන්සින් ආනන්ද ස්වාවින්ාන්සය යනවා ස්වාමි මේයි බනහැව එක එක විදිටනය අනන්ද දැක්ක දැවුව සසරයේ පුරුදු න හැටයි. ඔයි බිමෑ ඉරි ඇන්ද ඇද හිටපු කෙනා බොහෝ කාලයක් මේ පොලොවි පනුවක් කලා හිටපු කෙනෙක් කික් ජීවිත ගණනාව ඔන්න ලඟ ඉන්න කියෙන ඉරන්දිනවා නම් පොඩ්ඩක් එයා ගැන බලන්න ආනන්දර වටපිට බලබලා හිටපු කෙනා සංසාරය ගොඩා ජීවිතවල වඳුරු ජීවිතයක් ලබලති එබා එහිනම් යන් කිසි කෙල්ලෙක් මෙදන වටපිට බලබලා හිටියොත් එයා ගැන හිතන්න මෙයා කලින් ජීවිතේ ඊර පස්සේ ආන උඩ බලාගෙනෙක් කෙනෙ කිරියා ඒ කාලි නිමිති වෙලා නැකත් වෙලාවල් අහසත් එක්කනෙ හොයන්හි එදකට එයා ගොඩාකාලයක් නස්සා අස්තරත්ක තාරකා ගනින්නෙක් විදිහට ඉඳලා ඒ පුරුද්ධ අදටත් බැලෙන්නේ උඩ අර අනිත් කෙනා හොන්දට බනහපු කෙන සසරරි ගොඩක් ජීවිතවල තාපසෙක් වෙලා ඉඳලා ඒනිසා හිත එකරමණ කරෙනවා බනහනකට තමයි ඔයාලගේ සසරෙන්නේ ට්‍රීවී වලත්තිෙන් සසර ඉන්නේ උගන්ව අදෙන් සසරයෙන්නේ බනාහද්දිතමයින්නේ. කලින් කොයි ජීවිතවලදිහිටියේ කියලා. ඔයාලගේ සමහර ජීවිත අද ධර්ම දේශනාව ඇතුලත පුළුවන් ප්‍රමාණයක් විස්තර කරන්න ඔයාලගේ ජීවිත ගැන අපි කලින් කොහේ කොහෙ ඉන්ඩ ඇතිද කියලා තමන්ටම තේරෙයි. පින්ංවත් දරුවනේ තේරුම්ගන්න බුද්ධ ශහසනී මුළල මේ බුද්ධවාාසනයට වියවාහරිකවසයෙන් මේ ලෝක නීතියෙන් බුද්ධාගමට ඇතුලෙන්නේ උපපැන සාතිකෙන් බුද්ධාගමන කවුරල පංච පන්සිල් සමාධගනල ම බුද්ධාගම කියලා ප්‍රකාශයක් කලොත් එහෙම බුද්ධාගම වෙනවා නමුත් ඇත්තට බුද්ධාගම වෙන්නේ වෙනවේ ස්්‍රද්ධාවෙන් කිවේ නැතත් බුද්දසාහසන බුද්ධන්සරණං ගච්චාමිකන වචනය නොක කියලා කටින් කියන්න නැතුව නමුත් සෝහං විච්චායේ දහස් ගානක්ඉදල තියෙනවා. මම මෙ එහෙම කියන්නේ කොහොමද රජගානුවර මගද රජතුමා බින්බිසාර රජතුමා ගොඩාක් මගද ගම් ප්‍රධානී බුදුරජාණන් වහන්සේ ළඟට ධර්මයහන්ට යව්වා ධර්මයන්ට යව්පු පිරිසකින් බොහෝ දෙනා එකුලොස් නහුතයක් කියලා ඒකාලි ගණන් කරන ක්‍රමය සූහං ගොුණ සෝහං විච්චයකෙන් ඉතාම සුළු පිරිසක් තමයි අපි උබහන්සි සරණ යනවකින වචනි කටින් කියලතිෙන් බොහ පිරිසක් වැන්ද නිහෙඩව ගිය කටින් නමෝතස්ස කියලත්නෑ කටින් බුද්ධන් සරණ ගච්චාම කියලත් න කටින් පන්සිල්ලරමත්න නමුත් සන් එලා හදව තත්තික්කයි බුදුරජාන් වන්සගේ ධර්මී තියෙන්නේ. ශාසනය තියෙන්නේ. තිින් බුද්ධන් සරණං ගච්ඡාමී කියල කිව්ව පමණින් බුදුරජාන් වන්සේ සරණ යනවන මේ ලෝක වැඩිපුරම තෙරුවන් සරණ ගිය කෙනා බවට පත්වෙන්නේ මොහින්දින් බ්‍රේත්. හැමෝයිට පවසන මොහින් ඔවේ. බුද්ධන් සරණ ගච්චා ඔහුද දන්න එහි අර්ථයඒ අර්ථය වනහි ගීත ඔහු ඉස්ලං ආගමිකෙක් ගීතය ඔබෙරාගීමන කැළවේදෝ ලේ සෝගය නෑවේදෝ රාගී හිත කැළම්බිල්ලා හිතන් වැැක්කිරෙනවන එම වීට පවසුනු මුවයින් ඔබේ බුද්ධන් සරණංගච්ඡාව හිත ඇතුළින් ෙලිස් වැගිරෙනවානම් ගොඩා නිතර නිතරසිහි කරන්න බුද්ධන් සරණංගච්ඡාමිකය. අම්මට විරුද්ධ පුතා කඩුවෝසවනවන එගීතමන් මත හිටරිමි කියන්න අම්මට විරුද්ධෝ පුතාන් කඩුුවසවන වන්න ඒ අසාධාරණය හිතේ ඉදිරියේ ඒ වේදනා විදිරියේ හිතන් කියන්න එම්ම මීට පවසනු මොුවින් ඔබේ බුද්ධන්සරණංගච්චාම්. මෛත්‍රී කරුණා ඔකෝම නැති වෙලා. දවේශය ක්‍රෝදය රජවෙලා. විසගෝර සරපියෝ වගේ නපුරු මිනිස්සු මිතුරු විදියට ලඟට එනෙනවා නමුත් මහතුරෝ ඔ යසාධාරණය වැලට පෙනුනොත්තිහෙනවා එමවිට පවසුන මොවින් ඔබි බුද්ධන් සරණංගච්චාව. ඊළඟට බුදුරජාණන් වහන්සගේ ධර්මය මේ ලෝකයේ සිත් නිවන ධර්මයන්. ඒනිසායි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ බදුරජාණන් වහන්සේගේ සරණ මිනිසුන්ගේ හිතේ පවතියේවා දනදන්න තුඩ තුඩ රැව්දීවා හැම්ම කෙනාගම මුුවෙන් පිටවේඩෝන බුද්ධන් සරණංගච්ඡාවේ. එක අර්ථය ඒ සිදුව හදපු කෙනා හොයා ගන්න ඕම එහෙම ශ්‍රද්ධවා එහෙම පැහැදීමක් කියපුගෙනා නවී හදපු කෙනා ඒ සිතිවිල්ලා ව්‍යයාටනේ අපිට වෙේ නෑනේ හැම්ම අසාධාරණයක් ඉදිරියේම බුදුරජාණන් වහන්සේසී කරන්න ඕන කියලු. ඒනි සංස්්‍රද්ධාව කියෙනක තියෙන්නේ වචනවල නෙවෙේ. හදවත. හදවතිය තියනෙන ස්්‍රද්ධාව බාහිරට පේන ක්‍රමතුනත්තියනු. නොපි තියෙන්නෑ පේෙනවා. කොම පේන්නේ බුදුරජාන්සේ වදාලා ක්‍රම තුනකින් ත්‍රද්ධාව පේනවා. ඒතමයි සීලවතෝ දස්සනකාමෝ සිල්ලතුන් දකින් දාසයි. සංගය දකින් දාාසයි. පත්තර කැල්ලකුණත් හාමුදුරු ලස්සන්ට වඩිනවා දැක්කවම බලනවා. සංගය දකින් දාාසයි. දෙැ මොහෝතක් බලන්න ඔයාල මුළු දවර්ශම ගතකනුට මේ පෙන්න ලෝකේ. ඇවිස්සුන හිත්තයෙන කොල්ලු කෙල්ලොහි මේ දුවනවා. ඒ අතර තමයි ඔයි ගීජීවිතය එ පා කියල අතෑරණ මහනවිච් චාන්දුරනවා පෙන්නේ ඒ අතරින් කලාතුරකින්. දුරලබ දන්සනයක් දකිනෝ. පැහදෙනෝ. සීලුවතු දස්සන කාමෝ. සගරණ දකිින්තාසයි. කාමුදුරනව පැවිදිවෙන්නේ. ඒ කාම ජීවිතයේ කෙලෙස් ජීවිතයේ පා කියනවා නාසිලාට වෙනම ජීවිත ඇත්තයන බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවක දරුවෝ අම්මාද තාත්තාද මේ කසාවත්තට වන් දෙ නවා බොහෝ දෙනා දම්පැන්දීලා පින්කරගන්නවා සාධකාර දෙනෝ ඒ ස්වාවිෙන්න්නන්සෙල්ලත් දහම් දෙසදදී ඔබ මේ විදියට අහගෙනෙන්නවා ඒවාගේ හාමුදුරු නමකට කෞුරුුවරි හිතන් ආසාවක් කලො නරක විදියට පෞසිත්යනවා මේ කසාාවත ගෘහ ජීවිතය අත්රහිම සංකීතයයි. සිවරකට කවුරුහරි නරක හිතක් ඇති කරගත්තෝ කෙලෙස් සි තක් ඇති කරගත්තො. මම කියන්නේ සමහරවි පන්සල්වල තරුණ හාමුදුරුව හිටියට පස්ස ගමිය කෙල්ලෝ එක එක විකාදදා හාමුදුර සිවරුුවරකන් අරගන්නවානි. සංසාරිට කසාාවතත්්දින්ටලබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක් චුත්තකිරීමේ පාපය ශ්‍රද්ධාවන්ත කෙනාට හාමුදුරු නමක් ගැන නරක හිතක් එෙන්නේ නරක හිතක් එෙන්නේ එහෙනන් භික්‍ෂුවක් ගැන නරක සිතක්කාවු එතින්ට ප්‍රශ්නය අ්දාාන්ට නොබට සද්ධාව තියනවත්ද සීලොවතු දස්සනකාමෝ සිල්ලොතුන් ගුණෝතුන් දකිින්ට ආසයි ඇත්තරම සිල්වතුන් ගුණතුන් දකින්න සිල්ලවතුන් ගුණොතුන් ඇසුරු කරට ආස කරන්න ඔබ පිරිසක්යකින්න කොට සිල්ලවත්ත ඇත්තකනවන්න ගොඩක් අය දුස්සීලයි පන්සිල්වත්්‍රකින්නේ බස් එකකට ගොඩවනාම ඒ බස් එක ඉන්න මිනිස්සු පාන්සිල්වත්රකින්නේ. කඩයකට ගයත් පාරිගියත් කොහේගියත් හැම දාම අපි ජීවිතය ගෙවෙන්නේ දුස්සී ලයත් එක්ක. අපිට නගවාසනාව අපි භික්ෂූන් වහන්සේලා අපි ජීවිත වැඩ්ඩිපුර ගෙවෙන්නේ සිල්ලතුන් එක්ක වාසනාව දකිින්ටආසකරට සිල්ලොත්තුන් ගුණොතුන්. ඒක හිතේ කැමැත්තත් තියෙනවාන ඒක ස්රද්ධාවේ ලක්ෂනයක් මම විදේශ දරුම් ප්‍රචාරය ගී වෙලාවක සිංහල දන්නඇති ලමින් පිටිපසර වෙලා අහගෙන ඉන්නවා. ගොඩක් වෙලා පැය දෙකතුන අහගෙන හ හිටතු වෙලා පස්සේ ලම අහට ළම ත්ත කියන්න සිංහල තේරෙෙන්නෑ. ඒම් ඇයි මේ ඉන්න කියෙලා අහනකොට ආසඉල්ලු බලාගෙනඉද ස්වාවිෙන් වහන්සේනම බණ කිය හැත්ති. ඒකට වෙනවා කර්ම දෝෂයකට වෙන ජාතියක ඉපදුනාට බාහාව නොදන්නව වුනට හිත ඇතුලෙ ඉන්ද්‍රීිය වැඩ කරනවා. සීලවතුූ දස්සන කාමෝ. දෙවිනිියක සද්ධම්මං සෝතු මිච්චති ශ්‍රී සද්ධර්මයයන්ට ආසයි බණහාන්ට ආසහි. බන විහිලනෙවී. විහිලු කතා කොුණුහරප ඒවනවේ. ශ්‍රී සද්ධර්මය හන්ට ආසයි. ජීවිතයේ හදාගන්න තමන්ව පේන දහමක් අහණ්ඩා අසයි. ධර්මය හන්ට සහ බව ශ්‍රද්ධාවේ ලක්ෂණයක්. මං අරින එක අසද්ධාවේ ලක්ෂණයක්. එදකොට බණහනකොට සමහරයිට ික් මංගරින් තවයි සමහරලාට හීතු ගන්න ඔයියාලා හිතම අපිට බණහිවට මත කීටින්නේෑ. සිලබල්සික හොඳට මතකයි බන මතකනේ. තිමට දෙ ඔයාල ඉගෙන ගන්න වයස නිසා ඔයාලට ලොකු තේරුමක් නෑ නමුත් අපිට තියෙන දෙයක් තමයි. අපිට ඒකාලි ස්කෝලි ගන්න පියෝ මතකනේ දැන්. ඇත්තම කොටින්ම කිවූ. සිලබසට උගන්නපු ගුරුවරුවට දෙනත් මට මතක නෑ අපි හිතට ගිය ගුරුවරු මතකයි සිලවසට උගන්නපුුවයි මතකමන්දී නමුත් ඒ අතීතයේ අමතක වනාාට ඒ අතීතෙන්නේ ද වර්තමානය මා බිහිුණේ ඒ නිසා අහන් අහන්න බණ අමතක වුණට අසන ධර්මයෙන් තමයි බුදුරජාන්සගේ ශ්‍රාවකය අබිහිවෙන්නේ බණ මතක තියෙන එක වෙනම එකක් බන අහනක වෙනම එකක් න මතකතියනක නිවෙේ ්‍රද්ධාව ලක්ෂණන බනහන්ට තින කැමැත්ත සද්ධාව ලක්ෂෙන. සද්ධම්මන් සූතු මිච්චති. විනේය මච්චරයේ මලං මසුරු මල දුරකරණෙක ශ්‍රද්ධාව ලක්ෂණය දැන් මේ තුනම කියන්නේ පාඩමන්නෙවෙයි විභාගඩනෙවෙයි ඔබ දෙස බලන්න මම සද්ධවන්තයද්ද මං බුදුරජාන්සගේ සැබෑ ශ්‍රාවකයද කියලා ඔබ දෙස බැලීම පිණිසයි. දන්දීමට ආසද කියල බලන්න අත්හරින් ආසද කියල බලන්න දන්දෙන්ට ආස බව ශ්‍රද්ධාවේ ලක්ෂණය ධානයකය නහරි පුතු මෙක්කක් ධානී විපාගහරි බුදුමයි ඔයාල ගොඩක් කැමිතිනේ වර්තමාන ලෝකී දියුණු ලෝකයේ ගෙනහඬදිවුණු ලෝකයේ කතාවක් කියන්න. ද් දන්දෙන ගෙනාට ලැබිෙන විපාක තමයි ආයුස වරණ සැප බල අධිපති භවයන ම් පටිබහණ සක්තියම් බේනවා කල්පනාව නුවනම්. දන්දීමේ පිඳ අසිරිමත් විදිහිට විදින ස්ත්‍රයක්කයනවා මනුසුලෝකේ අදටත් කවුරුුවගේ දිහිට නිවිදිහට. එලිසබත් මහරැජිරය. ඇ මෙහාරැජිනි. රම් මිනි ඔටුන්න පළොදන්නේ අති රං මංජුසාම අතීතියාගෙන සභහ අමතන්නේ රංමැනි කොබ්බපු යෂ්ටි අතීතියෙ නෑ සභහ අමතන්නේ අදටත් තින්නවා. ඇ රජකමට පත්වෙල දැන්වාය ජ රාජ්‍ය වරස ය රජකමට පත්වෙල අවුරුදු හැත්තේවයි හැත්තෑවටත් වැඩි ඇගේ ආවස අවුරුදු අනු අයයි තවම රජ සුද්දංගි තියන කූට උපක්‍රම සුද්ද කියපු ගමන් ඉංග්‍රීසියෝ ඉගෙනගන්න ඔයාලන්න රිදී දන්නෙත් නෑ. සුද්දංගි තියන කූට උපක්‍රමලින් සුද්දන්න පුළුවන් ඕනකක් පෙරලන්ඩ කැරලි ගහන්ඩ අනිපැත්ත හරවඩ මිනිස්සු කළබන්ඩ එහෙව සුද්දංගි ලෝකයේ කිසි කෙනකුට රැජිනි අයිංකරන්න හිතින්නේෑ. ඇගේ පිම්බලේ. ස්ටේලියාවව ලඟදදි ජනමත විචාරණය තිබා ඕස්ට්‍රලියාව ස්වාධීන කරනවාවද රැජණිගේ ඇති තියෙනවද කියවා. වැඩිචන්ද රැජනිගේ ඇතති තියෙනවිදයට. ඕෝස්ටේලියාව සහිත බ්‍රිතාරණයට යටත් සියලුම විජිතවල සෑම පුරවැසයෙක්ම රැජිනිි වෙනුවෙන් බදගෙවනවා. බ්‍රිතාරණයට යටත් සියලු රාජ්‍යවල තීරණ ගැනීමේ සියට පණහක බලහි තියනෙන මහ රැජිනයට ඇයිස්ත්‍රියයක්. අපි කොච්චර කෙල්ලට බැන්නට ඉස්තරීට කොච්චර බැන්න මේ පෘතුවයේ වැඩිපුර මද වෙනකට අධිපති බවර රාජ්‍ය බලය තියෙන්නේ ඉස්තරත්තුළු කුමකද විපාක පිනක විපාක දන්දීලා සිගාකකාහෝ හසරී දංහැද ්‍රරහතන් වහන්සේ නමඟකට බෙදලා ධානයේ විපාක ඊට පස්ස තවදිීන ධානී විපාග දැ මොයි නිකං මහරජණි සරණයන්ක වන උපමක්කීවේ. ඊට පස්ස පිනී විපාක. ආයුස වැඩී අපේ රටේ දත්තකට කාල්ල කාල්ල කාල කෝහොමර රජකමට පත්වෙලා අවුරුදු පහෙන් ගෙදර. මහරජිනිිද ඔරුදු හැත්තේව. පිනී විපාක. හරජ පව්ල ගොඩාංකි ස්ත්‍රීං දරුව වද්දී දරුවන් ඉපදෙද්දී මැරිල්ල තියෙනවා දරුවද්දී මැරිල්ල තියෙන ඒ මහරජිනගේ පවු්ලි නත් මහරජිනය දරුවම් පස් දෙනෙක් කදල තිය ඉළට නැගින් නෝනත් එහෙමයි එතකොට දාානී විපාක තන් ඔයාල දරනුවන්ද සමාරයි මේ බණහිෙච්ච ගමම කිතිකාලක මමත් එහෙමයි බනහිෙල කිතිකාලකින් ට ඉක්මට මහනවෙන්න හිතුුණා ඉක්මනට මහනවෙන්න හිතෙන්නේ යි කියල දන්නවාද සංසාරී රසට දන්දුන්න අයට ඒකින් ලැබෙනු විපාක ඇත්තම ඉක්මනට පංචකාමයත්තරන්න පුළන් බුදුරජාණන් වහන්සේ සංසාරයේ බොෝකාලයක් ගොඩාංකාලයා රසේට රසේට් දන්දීලා. රසේට් දන්දීමේ විපාක ප්‍රනීතව දන්දීම විපාක තමයි. අග අග්‍ර රසේ ලැබෙනවා. අග්‍ර රසය කුමක්ද සාමාන්‍ය ලෝක පංචකාමය හොදට කාල බීලා සතුටින් එන්නවා. ඒවාග කෙනෙකුට ධර්මයක් ලැබුණුත් ඒ දහම්රසේ නෙක්කම් රසේ ඉක්මට අල්ලගන්න පංචකාමය අත් හැරලා එතකොට ගිහිජීවිතය ඉක්මනට අත්හරින ක්‍රමේ තමයි පින්වත්දරුවන රසට දන්දීම ඒ නිසා මේ ජීවිතයේ මහනවෙන්ට බැරිවුනක් සත්පුරු ෂේක ළඟ අනාගත ජීවිතයක හරි කසාවත දරාගෙන කෙලෙෂ් දුරු කරන කැමැත්තක්හරිතියෙන වන රසට දන්දෙන්ට පුරුදුුවෙන් ඒ රසට දන්දීමේ විපාන්ක. එකට සද්ධහවන්ත කෙනාගේ ලක්ෂණ කියඇත්ති නොද බාහිරට පෙනෙන කියත්ද ඇහිනෑ. තුනයි. පලවිනියකම කදද ඇහනෑ. සිල්ලොතුන් දකිින්ද කැමැති. දෙවිනිියක ශ්‍රී සද්ධරම යහන්ට කැමැති. ඉල්ලඟට එක දන්දින්ට කැමැති. ඔන්න ශ්‍රද්ධාව තියෙන කෙනාගේ ලක්ෂණේ. ඉදුොරු මතක තියාගන්න සද්ධාව කියන්නේ තුනරුවන්ගෙන තියෙන පැහැදීමනි ඒක එච්චරමෝන නිසා තමයි මේ බුද්ධ ශාසනය ආරම්භේ බුද්ධන්සරණං ගච්ාමි ධහමන් සරණං ගච්චාමි ංගසරණං ගච්චාමි කියලා එතනින් අතර නොවී දෘතියම්පි තතියම්පි කියල තුම්පාරක් සරණයන්නේ මේ මුළු බුද්ධ ශාසනයට මොහු ඇතුල්ළු වෙන්නේ ද්ද ාසනයට ඇතුල්ලෙෙන දොරටුව ඒ තිසරණයනේසා නිකං කියන්නංවාලනෙ වී. ඒ තිසරණ සරණ හිතට ගියාන්ට පස්ස පින්වත් දරුවනේ යාගේ මුළු ජීවිතයේ සෑවම ප්‍රශ්නයකදීම සරණය නව ඉස්සරාට. සරණ කියන එක තුනුරුවන් සරණින් ජීවිතයේ පිහිට පිසරණ හදාගන්නේ කොහොමද කියලා වර්ධමාන දර්වේගේ උදාහරණයක් කියන්න ළඟතිින් ගෑනුලමෙක්. ති අපි අස්පුට මේ පාර දෙ පෙබරවාරිමාස මහම වුණාවේ මහමේ එක පත්තරට එලිපියත් ඇතුළක් කරන්න කෙල් අපි කීවා ඒ කෙල්ල ලියල තිනවවෙහම ඒ තමයි මේ කෙල්ල මේ පූ පොයි පොඩි කාලය අවුරුදධාතර පහල වෙනකුට කෙල්ලටක් කවුරවරි පෝර්ණ එකක් කරන්දී මේ කෙල්ල පෝර්න්නේ ඔොබනවා ඒ පෝර්ණ කොබනකට නරක වීඩි වෙනවා ඒවත් මේ කෙල්ල බලනවා ති මේ කෙල්ල ටිකක් නම් ටිකන්ුවේ නරක් වුණා ඊර් පස්සය අවුරුතු පහළ වෙනකුට මේ කෙල්ලට මේ කකුලේ කුස්ටයක්කා කුස්්ටේ හෙදිලා මේ වැඩි වෙනවා සුවවෙනෑ ඉග්‍රී් බෙහිත් කලා සිංහල බෙක් කල ඊට පස්සමක දනී කුෂ්ටි වැඩි වෙලා වැඩිවෙලා වැඩිලා යටිපතු ලුඩුපතුල් සම්පෝර්ණය කකුරපුරාම බිබිල්දාල ූජාව වැකරනා ගඳ ගන්න ගත්තා. මේ අවුරුදු පහළවෙෙන් උඩ කෙල්ලෙ. ඉතින් මෝන ලස්සන ටිහිනාවෙෙන අය ළඟට ඇවිල්ලක් ගන්ධටයි කකුලිතුවා ලට එකකුල් දෙකේ ආක බලාගෙන යනවා ගොඩාකයි ළඟතෙන්නේෙ හිනා වෙන්නේ අපේ හම හොඳට තියනකල් ගොඩාකයි අපිට ලං වෙන්නේ හිනා වෙන්නේ හම හොඳට තියෙනකල් මේ හම වනාහි මුළු හරීරේම හම ගලවල එක තැනකට ගත්තොත් දෙහිගි දිියත්තර මුලු වරීරයම හම ගලවල ගොලි කළු දෙෙහි ගිඩියත්තර. ඕකට තමයි ලෝක සත්වයා ආසා. ඔය හමට තමයි ලෝක සත්වයක් පෙරේත. ඊර් පස්සේ දැන්කෙල්ලගේ කකුලි වූජාව ගරනවා සුවෙන් නෑ. අවුරුදු හයක් බෙහෙත් කලාඇතුරට දැන්කෙල්ලට වයස අවුරුදු විසි එකයි. අවුරුදු විස්සේදිං. ය දවසක් ගෙදර පෝයිදවස බනක් දාලා තියෙනකොට හන්දුරනම කියලා තියෙනවා අදකාල මිනිසු බණහන්ඩ වෙලාව නෑ නෑ කියනවා තිම් පූර්ණ එකින් හරි හන්න පුළුවන්නේ අන මේ කෙල්ලට මේ එක වැදුණ මේ කෙල් අර නරකෝ වීඩියෝ බලනත්තරයි බන එකටත් ගියා අපේ ඔලුේ චනල්ෙන් වෙනස්වන්න මේ පොඩ්ඩට් ච් කරන්න විතරන තිය. පෝන්ගේ චනල්ල එකත් වෙනස් වෙනවා ඔලුඒ චනල්ලකත් වෙනස් වෙනවා. ඊට පස්සේ මේ කිල්ලට බණටික හොඳට හිතරගියන් කෙල්ලටම හරින බණටිකාව. මහමරනයි ස්වාවින්න්නහසේ නමක්ගේ දේශනාව. අහන් ආසහිතුනම් ඒක තියෙනවා පිඟතුනි ආරියන් වහන්සේලාට උතුන් අයට උපවාදකළොත් ඒක විපාකයක් විදිහට චර්ම රෝගයෙනවා. කෙල්ලට මේක හිතරි ගියා දැක් සුවවෙෙන් නෑනේ තින් බනාහනවා අහන අන්තරී දවසක් ගමී පන්සලි චෛත්‍යය හදනයකට මේ කෙල්ලමොකදගලි ගඩුල් කපන්න බාරගත්ත ගඩුල්ගේන් ගඩුල් පූජා කරන්න ගඩුල් හොයාගන්න බැරිුණ මේ කෙල්ල කට්ටිටික අපි ගඩුල් කපමු පස් කැපුවා පස්වල්ට වතුර දැම්මා අර අහපු බණපදී හිතටාව ආරියන් වහන්සලට උපවාද කරල ඇති කියලා. ඒ කෙල්ල හිතුවා මං සංසාරයේ කාවරු හරි උතුන් කෙනෙකට බුද්ධරත්නට ධර්ම රත්නට සංගරත්නට සෑයකට බෝධියයට මවට පියාට ගුරුවරයකුට මගින් උපවාදයක් කලා තිබෙන වනා තියන තියෙන පිවරක් පාස කරමය ගෙවේවා ඒ පාපේ ගෙවේවා කලා මැටිපෑගවා. තුවාල විච්ච කකුලින්. දවසෙම වැටිපෑගවා. මේ අදකාලි කෙල්ලෙක් කවුරුදු විසි එක් කෙල්ලේ. මැටිටික පාගලා එ එනකොට කකුල් දෙක හම නෑ මස්්ටික විතරයිය හම ගැහිලා. හැබැයි වේදනාව නෑ. ගරුලු කපල පුච්චල ඉවර වෙනකොට කකුලේ ඕෝජාව ගලන ගතිය නැති වෙලා පන්සල චෛත්‍ය අදලිවරෙනකොට මුලු කුස්්ටව නතිවලා. ඇය සූපත් කළේ තිසරනේ බුදුරජාණන්ත තිබබ පැහැදීම ඒ බනපදීට තිබ්බ පැහැදීම ඒ ධර්මය කිය පුත් සංගයාට තිබ්බ ගෞරුවය. ඒ ගෞරුවවෙත් එක්කන පිළිගත්තේ. ඔය වගේ සුවවෙෙන් ඇති රෝගවලින් සුවවෙෙන් ඇති රෝගවලින් කොයි තරන් සමහර දූළපුතාල දුක්විඳිනු ඇතිද විසඳාගන්න ක්‍රමේ නොදන්නා නිසා. ඒකයි මේ තිසරණට ගිය කෙනෙකුට පිහිට තියෙනවා තමන් ළඟවාක්. බුද්දධන්සරනණ ගච්ාාවි දම්මන්සරණං ගච්චාමි සංසරනං ගච්චාමි කියල සරණට එන්නේ අසරණවෙන්ට නෙවෙේ අපි යන්කිසි ගම් ප්‍රධානියක්ගේ යටතට ගිහිල්ලා වෙන ගමක කෙනෙක්ගෙන් පිහිටක් හොයෙනවානම් අපි සරණ ගිය ගම් ප්‍රධානයක් හිතෙන් පිළිගෙන නෑනේ තවන්ගේ තාත්ත ගුඩොල් දනවත්වති ඉඳද්දී දරුවෝ හිංගා කණවන ඔහු තාත්තගේ සරණ ලබ නෑනේ දෙවියම් බුන් වැඳවැටන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය වෙලා දේවාලගානේ එහි මේ රිංගරිංගා. පොල්ගගා පඩුරු ගෙටගගා පිහිට හොයෙනවා. සරණ තියෙද්දී ඔය විතරන්නේ කෙල්ල ජයගත්ත ගැයගැනිල්ල එකෙල්ලට තව ප්‍රශ්නයක්ති විලතියනවා. ඒ තමයි. මේ පෝවලටින් වැඩිපුර ඇැබැහිල්ලති ඒ නිසා. එක කෙල්ල දන්නන්නේ ඉසිද්ධ. ඒ කෙල්ල වැඩීට පත්ව වනට පන්සේ ටික දවසක් යනකුට කෙල්ල ඇගට බරගතියක් කැවෙල්ලා ඉඩස නින්ද යනගත වැඩී මම හිතනවා ගෑන ලමයි දහ දෙනෙක් ගත්තු දෙතුන් දෙනකුටත් අනිවාරය මේ ප්‍රශ්නය තියනවා ඒ ප්‍රශ්නය ඇතිවෙන්යා වැඩිවීට පත්වමත් සමඟ ඉස ඇඟ බරගතයවා නිදාගන්ට වැඩිපුරයත් වැඩිපුර තරයනෝ. පොඩ්ඩට තරායන. මූුණ අඳුරුයි සාමානයෙන් තරුණ දූලපුතාල වෙනකුට ඒ ළමයිගේ ඉස්සර තිබ මූනුවන තෙල් ගතියක් තරුණකමන් දැන් ගොඩාකයිගේ තරුණ ගතියක් නෑ. අපි වෙලාවට කොල්ලු දැක්කම අයිඒ කියල කතා කරනවා දහ ටයිල් ස. මේ මෙ හහින්ඩි කෙල්ල කතා කන්නවා ද හතයිලු කෙල්ලට වයස. අපිට පේන අම්මලවගේ. තරුණ කමනෑ. තු මූන අර සරීර රෝජාව නැතිගතියක් සරීරය තියෙනවා. ඉරවසි දැ මේ කෙල්ල ගැග ගොඩම් බර වෙනවා සමහර දවසලට දෙැල්ලතිවා කෙල්ලට කළුපාට ජායාවක් වගේ ඇවිල් ඇගට ඇතුල්ලෙන. ඉල්ල තුන කුරහරයා ගැග පාවිච්චි කරවාගේෝ. ඒකට ඉස්සර මිනිස්සු කිව්වා කලුකු මාර්දෝසිකය. අපි විශ්වාස කළේ නෑ මම පවා. ඇයි අදකාල කෙල්ල ගොඩක් කොඳ ටඉන්නවවානේ ඔයි මොන උත්සවත් නෑ ෑවිලිත් නෑ ගේ මුල්ලෙති බිල්ලෙත් නෑ. ඉස්සුර මිනිසු ගේකෙන් ගේකර වැඩිවිියට පත්වෙල්ලා මාසකීපයක් යැනකල් ගේකින් ගේකට යන්න දෙන්න කොන්්ඩ ඇනයක් ගහනවා. ඒළඟට නො අඳුරුව වෙලා ඒ යන්ද දෙන්න හන්දිවල ඉන්ඩ දෙන්න අන්දුරුුවවැටන වෙලාවි දිය කඩිත්තේ තනිත් තනෙන් නාවන්ඩ දෙන්නේ නෑ සි දැන්කෙල්ලෝ යොක්කොම කරනවනේ න ඉස්සරයිගේ විකාර කෙල මමත් හිතුවා නමුත් දැන් ලොකූ ප්‍රශ්නයක් යේෙනවානේ ඒ තමයි දැන් තරුණු ජෝදඩුවලට තිෙන්න ොකූම් ප්‍රශ්නය තමයි දරුවන් නැති බව. අර දෝසේ යාවට පස්සේ ඔය ගෑැන්ලමයගේ විස්තරකිව ඒ දෝසය කියන්නේ පිින්මත්දරුවුණේ කාම්‍රේතෙක් ඒව කියපු නම. ඒ නොමින් දස්ගානක් කියයන්නවා. ඒ අර වැඩිවේට පත්තනේ ගෑන්ලමගේ සරීරයේ සැරඩත්තෙක් ආකර්ශනය වෙනවා. ඒ ඇඟවල් පාවිච්චි කරනවා. නොප්පෙනන බලවේගයක් නිසා තමන්ට දැනෙනෑ දැනෙන්නේ ඇඟ බරගතයයි නෙන්දයි. තරායනයකයි මූදී අඳුරයි විශේෂෙන් බන කියනකට නිදිකිරාග වැටින ගත්තය. ඒ වයනවා. ඊට පස්සමකද වෙන්නේ අරකට පුරුදුනාට පස්සේ විවාහ වනාටත් පස්සේ. අ ඇගේ ඇතුළේ දරු කලල්ලයක්කට හැදෙන දරු බීජ ඔහු විනාස කරන නැත්තං කනවා ඒනිසා සාමානයෙන් දරුවෙක් නෑ කියනකුට යම් පවුලක පල්ලවිනිුන්ඳම ඇත්තෙන්ට දෙන්නවන. එත් දෝෂය අයින් කරන එකට. මේ කෙල්ලට දැනිලා. මමම ප්‍රසිද්ධී කියන්න යැයි කාටහරි පිහිටක් පෙනෙස ව ඔයි ගැනලමගේ ලිමෙන් පස්සෙම යොක ම කියන්න ගත්ත. මම සමහර දේශනාවල පොදුවේ කියලා කහිපිටක ආවට පස ේනනවා පෝලිමට අම්මල දූල ගන්න ගෙන දුට මෙෙහිම ප්‍රශ්නයක් වෙළ මං මට කියන්ඩි පාමංගව දන්න. මම ලියව්ම කියව්වේ. මට කලු කුමාරයමුණ ගැහිලත් නෑ අඳුරරන්නේෙනෑ අපේ පරම්පරවි ඥාතියකුත් නෙමේ අප වාස ගමත් නෑ. ඊට පස්සේ මොක දුනේ මේ කෙල්ල ඉචති විිශෝගාතාව හිතන් හදනය වෙලාට බෑ ඊට වශස කෙල්ලමකද කළේ මේ දැන් අයිග බරග වීග නර එනවන ඊලට තමයි අ කාම්මරේ අන්ඳුරදු කරගන්න කැමිති කාමරේ ටිගේ ගවන් කර්ටන් දානවා අර එල්ලියට ආස නෑයා අඳුරට ආසයි ඊට පස්සේ මේ කෙල්ල දැන් මොකද කළේ ෆෝන එකේ ඩලෝඩ් කරගත්ත රතන සුත්තරි ඉතින් අර ඇගටආමාරුවක් වගේ දැන්න ගුණම රතන සුත්ත්‍රරි දානවා ධනගර එහම නැතිවෙල්ලෑ. දවසක් මුක්දුණ රථන සුත්‍රයේ මෙන්්දාගන්න බැරිුනමට ඔන්න ඇඟ පන්නැතුන් හම ඇදට වැටුුණයම්. මේ විලාමට සීකල්පනවා දෑාව දැන්කට බරගතය දයනවා මෙ බනක් අහලති බමංකවීකනනි ධර්මින් සරණ තියෙන්න. ඒ තමයි තියෙනව උද්දේ ජාතක කියලා ජාතකයක් බුදුරජාණන්සිගේ ජීවිත. ඒ උදේ කියන රජ්ජුරු තමන්ග බිසවත් එක්ක එක ඇන්දේ අවුරුදු හස්සියයක්කින්නවා බ්‍රහ්මචාරීව. එක ඇදේ අවුරුදු හස්සීයක් නිදාගන හිටිය සෑමරාත්‍රියකම ඒ තමන්ගේ බිරිඳගේ අතික්මත් ස්වර්ස කල්ල නෑ බ්‍රහ්මචාරීය. ඇ යසූදරා මේ කෙල්ල හිතුව මගේ බෝධි සත්වයෝ. යසූදරාව සමග සංසාරයේ. බ්‍රහ්මචාරීව අවුරුදු හස්සයක් එක යහන්නේ සැතපුන බව සතතියක් නම් ඒක සත්‍යයක් නම් මේ දෝසි මට නැතුවවෙන්න ඕන කියලා දැඩ්ඩුවම හිතුව අවංකෝමකින් ගැලවෙන අදාසින්. කොලේකට ගිනිකරක් ගෙකොට පසේ කොළේ පිච්චින වගේ ඇග හතුලි මුකක්දුවූ පිච්චිලේනවාගේ දෙන්නා අද වෙන්නක්වත් තර ප්‍රශ්නිනයෑ ඒ කෙල්ල නි දස්සුනා තොවිල් නැතුව දෙහිකපන් නැතුව හට්ටඩ නැතුව දේවාල් නැතුව ප්‍රශ්නය නිදස්සුන. තිසාරණය ඔය විදිහට අත්දකින් තමන්ගේ ජීවිතටාවට පස්සේ තමන්ග ප්‍රශ්නවලට විසඳුම් බාහිර හොයාගෙන යන්නේ නැත තමන්ඩ මුත්තරය නවා මෙමන් දැක්ක සමහරගොල්ලුවවා මූුණෙ කුරූලෑ විෂඳුමක් තියනවා හිතර න්නන්න හිතටක් වදින් නිත්න සාමාන්‍යය මනා පැහැදීම කන සද්ධාවකින් බෝමල්ුවක් සුද්ද කරලා අතුපතු ගාල නිතිවත් කළොත්තේම චරම රෝග නැතිවෙලා අපි අදදය කලති නො ඉන්දයා ගේලා ඉන්දියාවවෙළමී කිටය හට ලස්සන ලමයි ඒලාමයක් හැදේ වෙලා මෝනි දයවෙල්ලා කි හැ ටමයි න කියව නනි දෑ විල්ල සායින්න මංකුම්බ ගිහිල්ල වජිරාසනේ බෝධීන් වහන්සේ අතු ගාපාන් දව සතක් අතු ගාපා. ඒ ගොල්ල ඒ දේරම කලානේ දවස් හතර අතු ගානකටම ලප නැතිව. චාර්ම රෝගතිය න අයි පිරිසිදු කිරීමේ පින්කන් කරන්නවා. තින් තවන්ඩුවම පිහිට තියෙන ඒ එකයි බදුරජාන්සේ සරණගයාාවම ධර්මයේ සරණගාම සංගරත්නය සරණගාව මේජී සංගරත්නයත්තේ වගේ. මහා කක්ශ්වෝ මහරතන්සි කියන්නේ විරගෙ බව මහිම්ඩල සොලෝබූත්තමය. මට හම්මුණ කොම්පියටර වැඩ කරන කෙනෙ දෙමයා දැන් කොම්පියටර් වැඩ කරන්න ගිය ෆෝර් එක අත්ත තියෙනකුඩම හිත කියන්නේ බලාපන් වීඩියෝ බලාපන් නරක් වීඩියෝ බලාපා දෙමයා බැහවැැහුවා ආයිහි දෙෙනවා. එක දිග දෙහිතෙනවා. දො මෙයාමොකද කළේ පැම්පාතරයක් කර මහංකශ්වප මහරත්තන් වහන්සි වනිුවම් පූජන් කළා මහංකශ්ව මහරත්තන් වහන්සි විරාගී බව මිහිමණඩල සළූපු කෙනා. බුදුරජාණන් වහන් සිට දෙනිවන අන්නයට අග්‍ර රූපයක් තිබුණේ. පිප්පලි කුමාරයා විවාවනේ යසෝදරාවට දෙවනිවන අන් කතුන් අග්‍ර වන රූපයක්ත්තියන බද්ධහ කාපිලියන් සමඟ ඇ සමඟ දුළුස් අවුරුද්දක් එක ඇද නිදාගෙන හිටය රාගසි තක්කු පදවන්නතුව. විවාාවිච්ච දවස දෙන්නව මල්මාලා දෙකක් ගතලා ඇ මැඳින් දෙමා මේ ඔයයාගේ මල්මාලාව මේ මගේ මල්මාලාව යන් කිසි කෙනකුර රාගහි තක් එපදුනොත් මේ මල් මාලාවෝ පරවී වා කියලො අවුරදු දොළහක් මල්මාලාව පරවන්න. අවුරුදු දොළහක් අද කාලෙ සරණයන්න වටිනවනේ අද කාලේ ෆෝන එකක් ළඟතියාගෙන එක දවසක් වීඩියෝ බලන්න බැරි චරිතයෙන්නවා. නොබලයින්ඩ වැැරි. එහ එක සුරූපී අවුරුදු දාසේක කුමාරිකාවක් සමයයික යහනී සැතපෙනවා රාග සිත්තු පද්වන්නතුන්. බ්‍රහ්මචාරී බව සත්‍යයි කෙල් අරකොල්ලා පැම්පාතරේ මමාහකක්ශ්‍යව මහරත්ත නන්ත්‍රි පූජාන් කළ මට වල් හිතක් කෙරවා වීඩියෝ බලන්න ඕන කියලා මහාකක්ශ්ව මහරත්තනාන්සි ගානු භාවෙන් මට පිහිට ලැබේවා කියලා. දැන් මේ වෙනකුට අවුරුදු හතරක් කම්පියුටර් කරනවා එක දවසක් සිතවල්ලක් ඇවෙල්ලන නර්ග වීඩියෝ එකක් බලන්න. සරණ හදවතිය තියෙන්ට ඕන දැන් ඕ කහල කෙනෙක් අන මටත් මෙහම ප්‍රශ්නයක් තියනවන විස දේවාකිවට ඇතුලේ නැත්තං අවංකත්වේ බැයි අවංකෝ ගැලවෙන්න ඕනකම අවංකව රහතන් වහන්සිට පැහැදුන බව ඒ රහතන් වහන්සගේ ගුණවංකෝ පිළිගන්නා බව ඒ සරණ ඉතින් ඒ නිසා දරුවනි තිසරණයේ පිහිටව අවංකෝම සරණගියොත් මේ ජීවිතය ලැබෙන පිහිට අල්පාය. සසර දුකෙන් නිදහස් වෙන. ඒ තමයි මහත් වූ සරණ සසර දුකින් නිදහස්වෙනවා බුදුරජාන් වන්සේ ධර්මරත්නය සංගරත්නය සරණ ගිය කෙනෙක් නිරේ පැහෙන. තිරිසන් ලෝකයේ පැහෙන්නෑ. තෙරුවන් සරණගිය කෙනෙක් පෙරේතෙක්වෙන්න. තෙරුවන් සරණග කෙනෙක්. එක්කෝ දෙවියන් අතරෙක්ු මනිසුන් අතර අග්‍ර වෙලා උපදේනවා ඒ තිසරණය පිහිට ඔන්න දරුවන ඔන්න එකයි තුම් පාරත මං මේ නමස්කාරය ඉඳල විස්තර කළේ තමන් ඇත්තරම බුදුරජන්වාසගේ ශ්‍රාවකිද්ද කියල බලන්න කියලා ඊළඟට තියනවන පන්සිිල්පද පහ පානාජ පාතාවිරමණ අනේ කියනවා කියනවා ම මතකයි යි රජීෙන් මකදේ ඉල්ලු හදම කාද එකක් කියනවකට හැම දෙන මන්දැක පාරි පානාාතිපාතා වේර මන. කියෙල් හැම තැරම ගහලා මන් බෙලු හන්ති ලව මනිසුන් දෙෙන් පානාාතිපාතා ම තක්කිලම ක් දන්න කියල්ලා ඒහොයින ගු තමයි මට කවද කියම ක් කියලා. කියනවා පානාන්තිපාතා අදින්නාදාන කියලා කියනවා. සමරය කිය න සුරමේරේ මජු පමමා දට්ටාන මන්දු පමනනි ගත්තට කකමන් නැතේ. න්නට කරදරයක් වෙන්න ඇතු තෙලිජ්ජබිව්වට කමන්නෑ රා නොවූ වයින් නෝ පොබ්ලම් ඉති මේ විදිහෙට ඊට පස්සේ ඔයානල දැල තියෙනවාද අඩුයසින් මැරෙනයි ඔයාලගේ යාලුත් මෙෙරිල් ලති මගේ යාලුව මරල්ලති අඩු පිහතුන අඩු අයසින් කෙනෙක් මැරෙන්නේ බුදුරජාන් වහන්සේ වදාලා මිනිස් අතර අඩ්ඩු අයසින් කෙනෙක් මැරෙන්නේ ප්‍රාණගාතයේ අවම විපාකයේ පින්වත් මානනේ ප්‍රාණගාතය කරන කෙනා නිරේයනව තිරිසල්ලෝකයනව ප්‍රේතලෝකයනවා මනුස්ස ලෝක ඉපදුනාට පස්සේ අවම විපාකයේ වනහි අඩු අයසින් මැරණ එක. අඩු අයසින් මැරණ එක. සමාරලට විවාවෙලා මාසෙන් දෙකෙන් මැරෙනවා. දරුව කුස ඉද්දින් තාත්ත මැරෙනවා. දරුව ඉපදෙනකුට අම්ම මැරෙනවා බඩ ඇතුළිඉද්දින් දරුව මැරෙනවා. තුන අඩු අයිසින් ඇයි මේ මැරෙන්නේ ප්‍රාණගාතයේ අවම විපාක අඩු අයිසිෙන් මැරෙනෙ එක ප්‍රාණගාතයේ අවම විපාකන උපරිම විපාක ගෙන කවර කතාද. ප්‍රාණඝාතයේ කරපු කෙනා අඩ අයසින් මැරෙනවාෙනෙ එක සිද්ධ වෙන්නේ බුදුරජාන් වන්සේ දේශනා කරපු නිසා නෙවෙයි. ඒ සිද්ද වෙන නිසයි බුදුරජාන් වන්සේ දේශනා කල්ලෙේ ඕනනාම ජාතියක ඕනෑම ආගමක ඕනෑම රටක ස්ත්‍රී පුරුස ඕනෑම තරාතිරමක කෙනෙක් කේපකා පාපකර්මය කළොත් එක අවුම විපාකී තියෙනවා එඇතනවා. එහහිනං බුදුරජාණන් වන්සේ සතුම් මැරීමමිං වැලකීන්ට කියලා අපිට වදාහලේ කොච්චර අනුකම්පායෙන්ද. බුදුරජාණන්සේ සසරතුින් නිදහස් වුඩානේ ඔන්නහන්සිට කිසිම ප්‍රශ්නයක් නෑනේ. එනම් අපට එපා කියල වදාලේ අනුකම්පාවෙන් කළොත් විපාගේ තමන් නොකළොත් එකත් තමන්ඩ මේ බුද්ධ ශාසනයේ තවක් කෙනෙක් ගි පෞද්තවත් කෙනෙක් කරගහන්නේ නැත. තමන් කරන දේවල් තමන් රැගෙනයනු ඇත සිව අකිිනවාවද නැක්්ද කියලා කවරුත් ළඟඉන්දලා චෙක්කරන්නේ නැත නුබල්ල කැවතින අඩු වයිසින් මැරලයන් කර්ඩ ප්‍රාණගාතය දෙන් අරතියෙන්නේ දෙෝස්ට බලන්නේ ධර්මිය ඇහින්නැතිීකි විපාක ඕස්ටීලියවි ඇවුගන්නෙන් සත්තු කෝටිගානම් මැරුුණ ඔටු වස්වයු ගංවලට පන්න ඊ වසි තීරණය කළමකදද ඔටු ටික මරමකයෝ. දුකක් නිවනව තවත් පාපයකින් දුකක් නිවනව තවත් පාපයකින් ධර්මි අසා නැති නිසා. අනුකම්පාවින් වදාලී සත් ප්‍රාණගාතය කර්ඩි පා කියලම්. ඊළට බුදුරජාණන්සිය වදාල එ මෙහිමිතන්නකෝ. ෆ්‍රට්ට ජාතියට ආගමට වැඩ දායික කෙනෙක් ඉන්නවා. ලෝකයක් වෙනස් කරන්න පුළුවන් කෙනෙක්ඉින්වා. අන යාඩු අයිසි මැරුනොත් කුච්චර පාඩුවත්ද. ගුච්චර පාඩුත් අඩු අයසින් මැරන එක. අනිතක තමයි කෙනෙක් මැරිලා. යන්දතියෙන්නේ නිරේනම් තිරිසන් ලෝකනම් ප්‍රේතලෝකෙන අඩුුවයිසින් මැරුණනා කියැන්නේ ආයා හත්තරාපායට යනවනී. මේ සතරාපායි වැටෙන්ඩිඉන්න සත්වයාට මේ ජීවත්වෙන තප්පරිත් වටිනවනේ. උලඋඩ මනුස්සෙක්කින්දල දවස් විශ්සක් ක කියෙන්න්න තව මැරිලනෑ. ප්‍රේතේ ක්‍රෑට ඇවිල්ලේ උලවඩිඉන්න මනුස්සට කියනවා උඹ ජීවත්වයන් ජීවත්වයන් මැරෙන්ටනන්න පා. මේ කෙු හු න මේ බූත කතාව රජරුවන්ටකව රජරු ඇවිල්ලාහගනට ඇත්තටම කියනවා. රජරු රාජාඥාවෙන්කිව මේ කතා කරන භූතියමට පෙන්ඩ ඕන පෙන හිටය පැත් ඉටවාසකිවම් බැ මෙහම කියන්න මේ උල්ලවුඩඉන්න මනුස්සයයා ඉක්මන්න මැරණ එකයි සැප තව ජීවත්වයන් කියනවා රජතුමනි මුහතක් මෙහි ටෙන්්ඩි කියලා අර මනුසයට ඇහින් නැති තැනකට ගන්නන කියිය ගෙන්න්නන කියීලකව රජතුවනි මේ මනුසය මරච්ච ගම යන්න නිරී. ඊට වැඩිය කෝටයක් සැපයි මේ උුල උඩි එක. මොහු ජීවත්වේවා කියනවා. මනුස් ජීවිතය වටිනවා. නිකම් මේ කොල්ලො කෙල්ලො මෙ නිකං වැඩන් නෑමි තොත්ත කොල්ලො කෙල්ලො ඉන්නවා. කෙල්ලන්ගේ ප්‍රශ්නවලට කොල්ලන්ගේ ප්‍රශ්නවලට මට එපා ජීවිතයක් ම මැරෙනවා. ඒවගේ ව මැරුණට පස්ස කොහහි යිදදන්නේ යංකිසි කොල්ලෙක් කෙල්ලෙක්ගේ සම්බන්ධය යාලුකමකදී. ඒ කොල්ලා හෝ කෙල්ල කියන ඔොයන් නැතිවුණුත්ම මැරෙනවා මට ඔයා නැතිවුණුොත් බෑ. තොත්තයි නල්ලව නලවයින්ටවී අතීතියාගෙන දොයිදොයි කියලා. මොලයක් කලදක් නෑ දුර්ලබර් ලැවිච්ච මනුස්ස ජීවිතේ අම්මතාත්ත රැකුපු මේ මනුස්ස ජීවිතේ මේ. ොඩි ලෙකින් ඇතුන සම්බන්ධයකින් ඒ මනුස්ස ජීවිතත්ක සෙල්ලම් කරනට හොදනෑ. කනු කැස්් බෑවා වේෂසිදුරෙන් අහස බලනො වගේ ලැබිච්ච මනුස්ස ජීවිතේ තමම්ම හැල්ලු කරගන්න හොදනෑ හොදද පනක්ති එට ඕන ම මේවත් දරා ගන්නවා කියෝ මං මේවත් දරා ගන්නා කියලා තොත්ත ලෝකයේ තොත්ත කමින්ම කෙලවර වෙලායන ලාමක බොල්ලන්ද ජීවිතේ ලාමක බොල්ලොඳ කමින්ම ගෙවලා යනවා ඊට පස්සේ පින්නත් දරුවනි ඒනිසාම ජීවිතය වටයෙනවා මනුස ජීවිතය පිටරටවල්ල සුද්දන්ගේ ලෝක ඔයාල සුද්දන්ගේ හමට සකලාන්ට හම්මේ දැ අපේ ඒ රටවල්ල ගියාව හැම තැනම පාලංගොඩ ඊළඟට මේ කෝච්චි මෙ දුම්රිය නැවතුම් පොළ වල ලියල් තිවා ඔබට මම අපි උදව් කරනවාමයි අනිවාරෙන් අවතන්න ටෙලිපොන් අංකයා. ඔබ ගන්න ඇමතුම් ඔසෝනවාමයි ටෙලිපොන් අංක ඇත්තය ඔබට අපි හයික් වෙන ඒකාන්යි ටිලිපොන් අංකරයක් ඉග්‍රසි ල තියෙන ම නැහුවව මොකක්දමේ කිව ගුඩාකයි සීදීහානි කරගන්න. ඒ නිසා තමයි ඒ මුහ තේහරි කතා කරයි කියලා ඒ නම්බර තියෙන ඔන් Online. ඊ පසේ ේහිතු හොදැයි මේ ිනිස් ්‍රීතනක හම මටි එක පාර මතක්ක වොන නමු මන් බුදුරජාන්නගේ ශ්‍රාවකේ මගේ බුදුරජාණන් වහන්සේ ඔයි මැරෙන්න්ඩ නැතුව ප්‍රශ්න හටගන්න තැනම විසඳන්න පිට උදව කල තියන දරමේ දීලති. ගොඩ පිටරල්යිස් ළමයි සේදී ්‍යයාණි කරගන්නවා ගොඩඩ හැ රට නිවස් ෆල්ට දෙන්න ්‍යවස් පේපර්වලල් දාන්න. සාමාන්‍යය පාලන් ඒ රටවල් වල උසට වටකල්ල තියන්නේ. පාලංවලින් පයිනවා මයි ළමයි. අප රාදී අඩඩු වයසින් මැරෙනුම්. සංසාරය ප්‍රාණගාතය. මුදර ජන්වන්සේ වදාල්ලි අකාල මරන තියෙ කවුරි කෙනෙක් වතුරකට වැටන කියන්නක වතුර ගම් වතරට වැටුණා. සංසාරයේ කවුරුහරි වතුරේ මරල තිබ්බොත් අනිවාරගේ කරමතන පාග දෙන. ඉින්දර කැවිස්වුනොත් සංසාරේ කවරරි පුච්චල මල් ලතිබුත් ඒ කරමය තෙන්න්නේෙනවා. කවුහරිි පිහෙන් අනින්ටාවත් තමංකාටරි පිහෙන් ඇල්ල තියෙන න ඒ කරමයතෙන්න්නේනවා. අපි සංසාරෙන් මොනුව මොනුවන් නොකර ඇතිද. මරණය කියන එක තමන් කරපු කර්මෙන්ම සිද්ධ වෙනවා. උදාහරණයක් අර බෝම්භගහපු වෙලාවේ කටුව පිටි පල්ලි මුළු පවුලි අයිම මැරුණ තාතත්ත ද නටිය තාත තුරු තාත්ත දවසත් දෙකක් කල්පනා ක කර හිටිය ඊට පස ගිල කෝච්චයට බෙල්ල තිබා. ඔහුගේ මරණය කුඩු පට්ටන් වීයන එකන්නෙවේ ශිස්ස ගැලවීයන එකක් තමන් කරපුද එන්නේ ඒ තැනට හිතහදෙනවා සොමාරයට හිතයට කොන්දම් පනින්ද මාහරයි ීතෙන්නේ බෙල්ල වෙල්ලාගන්න එකට මැරෙන්ඩි හිතන ක්‍රම තමන් සංසාරය කරමචක්‍රරයෙන් කරල තියෙන දේවේනවා පැහැදිලිද එතකට අඩුවයිසිං මැරෙන්නේ ප්‍රාණගාතයේ අවම විපාකයේ. ඒ නිසා මේක හිතේ තියාගෙනේට කවුරුහරි කුසල් වඩන්ට යන්කිසි පිංවතෙක් පිංවතියක් දවික් පුතිකින් වනම්. ඔහු පිණිසයි මේ සතති බනපද්දය. බුදුරජාන්වන්ස වදාල්ල සකල වස්තුවම නැති වෙලා යනවා දෙකල නැද කෙළෙවහ ක්කො ඇැදිවත විතරක් කිතුරල ඔක්කොම නැතිවලේන ුනමි ගංමතර නායම් පිටරට ඉදල මෙහනොකට මොකවත්නෑ ඔක්කොම කාභාචනය කරලා. ුරදු දහයි පහලෝ පිටීද හමු කොන්න වස්තුූ මෙහි බිස්්නස එකක් පටන්ගන්නව මාසිගේවරයි. ව රටව වනයි වෙලා අතර වෙන්නේ පාරි බැහල යන්නු බෑ. ඉ සකල සේ සත නැතිවෙන්නේ කුමක් නිසාද පිින්වත් මහනෙන ඒ වනාහි සොරකමේ අවුම විපාකයයි. උපරිම විපාක ගැන කවර කතාද. සොරකංකරන කෙනා. ඒ ෙරිසලෝක කියන ප්‍රීතලෝක කියනවා මනුත්සුලෝ කීපදුනාට පස්සේ අවම විපාකය තමයි සකල සේ සත නැතිවයෙනවා සකල සේ සත බැංකෝකට දානවා මෙනු මාසෙක්යගු බැංකෝනෑ මහ බැංකෝ වගේ ගානට සිට්ටවයෙනවා සුරකමී අවම විපාක ග ුදුරජාන්ස සසාර නිදහස වන ුදුරජාන් සිටි ප්‍රශ්නය න බුදුරජාන්සේ අයි න්නත් නෑ බදුරජන්ේ අපි දිහා බලාගනත් නෑ. අනුකම්පාවිං වදාලි සොරකං කරන්්ඩි පා කිය බුදුරජාන්සේ අපි සකල සී සතනැතුව ොට කෙමති නෑ. අනුකම්පාවිං වදාලේ. අනු කම්පාවින් වදාලී බනපදදිී සිෙල්ලන් කරන්ට ගන්නහෝදනෑ. මන්ද එක්ක සමවාහර කොල්ලෝ සමහර කන කෑම වර්ගවලට අදින්නාදාන කියල නමදාලා. පාප අනු කම්පාවෙන් සංවර පිණිස වදාල බණපදය වීරෝට ගන්නවා. විශාල පව්. කැම්පස් ජීවිතේ කරියට දරුවනේ නුඹලා පරිසවයයුතුයි. අපි ළඟට එනවා බණහනාය ජබ් කරන දරුමල්ු ඉන්නයි අපිලඟගන බනහලාල එයාලටන ප්‍රශ්නයක් තියනවා. රුවන්ගල සෑමන් දිිගයාම බුද්ධරූපයන් බලනකොට කුණහර පමතක් න හිතට පූජාවක් ගෙනනි අදදි කුණු හරපේනවා. ගොඩාක් අයට ගොඩක් අයටඒ ප්‍රශ්නී තියනවා. ස මම එක පාර මහන්නේයාගේ උඹ කැම්පසිකි හිට පිකෙක්ද. ඉවසකින ඔව කියල අනි වාරයෙන් කොල්ලු කෙල්ලු අතරීද්දී. බුද්ධරත්නය ධර්මරත්නය සංගරත්නය රහතන් වහන්සේ අරමුණු කරගෙන කුණුහරප කියල තියෙනවා. රහතන් වහන්සේ ගේ නම් බුද්ධ වචනය ඇරන් කුණුහරප කුණුහරපෙන් ගාථ හදලකේනේවා විපාක දෙනවාමයි විපාක දෙනවාමයි ගොඩෝග සමාව ගන්ඩවෙයි. කටවරද්ද ගණ්ඩිපා ඔන්න වරදිින්ට තියෙන කෙනෙකුට ඒ වරදිනක වලක්ව ගන්ඩ පිනකටදකයිේදම කිස්ස ලැහෙන්නේ මෙකින් යන්ඩ කලින් වෙලා තිබෙනවනම් ස්වරණවාලි සෑළඟ වදවැද සමාවගඩ නොදන්නාකව නිසා ආවපහ උත්තමයන්ට මම ගරහන්න නෑකෝ ඒ තුුරුවන්ට ගැරහෙවට පස ස්ත්‍රීන්් හටගන්න රෝග තියනවා මිත්‍ර ද්‍රෝහි වුණට පස්සේ ස්තීන්ට හටගන්න රෝග තියනවා ඒ තම නිතර ලේයනයක චර්මරෝග සරීරයේ ගඳගහනයක ඒවා මේජීවිතය කර්ම විදිටයනවා හරි භහනකයි අනුකම්පාවිෙන් වදාන්නේේ වැරදදි කාමසිනිි පහ කියල වදාලා. විපාගි තමයි අවම විපාගේ යන්න යන්න තැන සතුරු. ඉස්කෝලි ගියත් මොකෙක් කරීන්නවා අරහට යුනිවිසිටි ආවත්ඉන්නවා අරහට මොකෙක් හරි ජොබ් එකක් කරන්න ගියත් අරහට කවුරු හරන්නවා. ගෙදරත් මිනිහරි අරහටඉන්නවා ගෑනිහරි අරහටයඉන්නවා මොකක්වත් නැතන් වද දෙන දරුවක් කරබී වෙනවා. වැරදිකාම සේවිනේ අවම විපාකයි. ඒනිසා බුදුරජාණන් වහන්සේ වදාලා වැරදිකාම සවිනිින් වැලකී වාසය කරන්න කියලා ඒ නිසා වැරදිකාම සෙවිනිින් වැලකී වාසය කිරීම එතකොට ස්වාමයා බිරිද තොට සමරන්න ඔයාමයි මං බඳින්නන්නේ වෙන කෙනෙක්න මේ ගෙදරිනුත්්දන්නන්වා කියල රූම් යන ඒත් වැරදිකාම සේවනිින් වැරදිකාම සේවිනිින් වැලකීමේ විපාග කියන්නේ දුවෙක් ලිපියක් කියවල තියෙනවා කෙල්ල බනලා බනාල මේ කෙල්ල හොඳට බමසර රැකලා බමසර කියන්නේ විවා වෙන කල් කිසිම ලිංගික කටයුත්තක් කරන්නේ පිරිසිද ඉන්නවා තනියෙන් හෝ තවක් කෙනෙක් සමඟ. ඒක් බ්‍රහ්මි චාරි බව. එදර මෙයා කසාද වැදටික කාලාගට දරුවනය. ඒදුවස මෙයාමගද කලේ අංගුලි මාන සෑයට ගිහිල්ල හලාමත්ත බූවත්ති තියෙන්නේ ඒ සෑයේ වත් පිළිවෙත් කරලා යේ නල්ලතිල අධිෂ්ඨාන කරලා මං කුමරි බඹසර රැකපු බව හැබෑව සත්‍යයයි මට පුතික් ඕනකවා. දවස් දහයක් ඇතුළතු කුසේ පුති බබෙක් හැදන පුතිෙක්. කොච්චර ගින්දරක් නිව්වාද තමන් රැකපු බඹසර. ඉති ඒ නිසා වැරදිකාමසෙවිින් වලකින්ඩික බුදුරජාන් වහන්සේ අපිට තිෙන අනුකම්පාවේමයි. ඇති සෑහන පවක් රැස් කරගන්නවා. කෙල්ලෙ කිප දෙනවාකට ගෙදරක අම්මලාටර අම ඇත්තර අම්ම අතර බයක්තියනවා. ඒ බයම තමයි කෙල්ල පරිසංකරගන්න කොමද කියලා. පුංචි කාලීන්ද ැෙන ොඩි සරරි ිල්ල ස්කෝලියයානයකට ිහිල්ලා ක්ලාසියනයනට හිල්ලා තනයන් තියන්න නැතුව උත්සව කරලා. උක්කොම කරලා කෙල්ලක පිරිසිදු කමින් රකින්නේ. අම්ම. කෙල්ල බර තියෙන්නේම? අම්මලාට කෙල්ලෙක්ගේ බර තියෙන්නෙම කෙල්ල පිරිසුදුකමත් එක්මයි. යන් කොල්ලන්ඩ වැඩිය සමහල් කෙල්ලු දක්ෂයි. අම්මලට ගොඩ කාදරී තාතලට ආදරී ගිවල් වැඩු වෙල බලනවා නැමුත් අම්මලාගේිස්තති බරක් තියනවා ෙල්ලු ගන. ඒ වනඒ කෙල්ලගේ පිරිසදුකමයි. තොකොට කවුරු හරි කෙල්ලෙක්. ඒ පිරිසුකම නැතික තු ට කල. අම්ම තාත්ට පුද්දුම්මා අසාධාරණයක් කලා වෙනවා. විශාල පාපයක් රැස්කරගත්තා වෙනවා. ඒවාගේ රැස්කරගත්ත ඒගේ රකින කෙල්ලෙක් වරදට පොළොම්ඹවාගෙන කොල්ලා පුද්දුම පාපයක් රැස්කරගත්තායනවා. එ ඒට පස් සමහරයි මගේ ප්‍රශ්න හල තිබ වැඩසටයන් වලදී වැරදි කාම සේවනි කියන්නේ බිරි වෙන මිනියෙක් වෙන මේ ගෑනු කෙනෙ කැසරු කරන එකෙන ඉරස් කොල්ො කොල්ලු සබද වනුත් කෙල්ල කොල්ලො සබන්ඳු වනු තේවට සිිල්පද තියෙනවද. මම එකට තහරි උත්තරයක් දුන්නේ නමුන් ළඟතිින් හම්බ වුනා එකකට උත්තරයක්. නිමිරජ්ජුරෝ නිරේ හරහ යනකොට එක නිරයක් තියෙනවා ඒ නිරේ ස්වභාවේ තමයි ඒ නිරිසතා බීම ගිනිගන්න පොළොවෙදාලා හම්ම කොකෝලින් ගහල ඇද්දි නවා බෙරහමක් අදි නොවගේ කළ ලෝදිය දානඟට ඉතිං අවුරුද් දහස් ගාන මේ දක අහනවා නිමි රජරෝ මාතලිගින් හනු මාතලි මිහි පාපයේ මොකදද මේ විදියට විදින පාපේ මට බයයි මේ එක දක් ඉන්නවැෑ කියර හිතකුට කියනවා රජතුමනි මේ තමයි අනුන්ගේ වස්තුව දූෂණයෙන් කරපු කෙනා අනංගී වස්ටුව පැහැරගත්ත කෙනා උපදින තැන පුතෙක් වුණත් ඒ පුතා අම්මට තාතට ආදරින් රකින වස්තුවක් ඒ වස්තුව වැරදිවිදිර පාවිච්චිකලොු එකෙත් කරමයනවා. දුවෙෙක් කියන්නේ ආදරින් රකින වස්තුවක් ඒක වැරදිවිදිර පාවිච්චිකලොත් ඒේ කරමයනවා දැම්ම හිමිකත්තිේ නවා ඒතමයි අර ලඟදම් අර මහා පෞකාර වසලේ කිරේට වැටු නනිද මේ මොකද සලු පටෙන්ද හඬ පටෙන්ද කතා කරනය වගේ කොටසක් එලියට ඇවිල්ලනේ රටක් නින්දා කරනවා නීති හැදෙනවා දඩුවන් විඳනවා කතා කරනය වගෙන් ටිකක් එලියට ඇවිල්ලා නුබ්බලා දෙස බලන්න නුම්බලා කතා කරන දෙවල් එලියට අාවොත් මේ රටේ මිනිස්සු කට ඇරගෙන වලාගෙනඉන්නේ ඔක්කුම සුද්ධවන්තිය වගේ. අපි කතා කරන දේවල් ලෝකට හිළියවු නොත් අපි කොහේද කියල බලන්ට. ඔය කතා විතරයි කර්මේ බරපතලම කරම හැදින පින්නත් දරුවනි අහලතිෙන කොද සිත කය වචනය කියන තුන් දොරින් බලවත්ම කරම හැදන්නේ මොකක් මුල් කරගනද මනස මුල් කරගන නෝපු් බංගම දම්ම හිත දෙස බලන්න ඔය හඩ පට එලියට නවගේ අපේ හිත එලියට අවෝත් ඒ හිතත එලියට ඇැවිල්ල හිතේ තියන දේවල් හිතන දේවල් ලාසා කරන දේවල් ඕවටික ඔ කොහොමතිේද නීති නෑ වට දඩුවන් දෙෙන්ට හැබැ දරුවනේ ඒවගේ තමන්ගේ ජීවිත අම්මන අප කෙල්ල පුංචි කාලඳල හරි හොඳයි අපි වාසනාවට ලැබච්චි කෙල්ල ොනේ අපි අපට පුද්දුම පිනකට අපේ කොල්ලහම්බුණේ බෝධි සත්්වක් වගේ කියනවා ඔය කෙල්ලෝය කොල්ලා තමන් කරපුගේපු දෙවල් බලන් අම්මලතාත්තලට නොදන සමහර දෙවපියෝ සමහරනෙවේ සියල්ලු දෙවවපියෝ මැරෙනවා දරුවන්ගේ යතාාරතය නොදැන සියල් දෙව උපියෝවැරෙන්නේ දරුවන්ගේ යථාර්ථයෙන් නොදන ඔය සියල්ල මරණයේදී එළියතිෙනවා යම රජ්ජරුවන්ට වහන්ඩ බෑ දර්මීට කරමීට වහන්ඩ බෑ එදාට මොකක්ද දරුවන කරන්නේ බේරියනිල්ලා කවුරුත් නෑ උදව්වට තනිවාපු ගමනක් යන්න ගමන ඒ නිසා පුදුම ලෝක කපයන්නේ කර්මය ගැන හිදුවුත් බේරයි. ළඟතින් අම්ම කෙනෙක් අ දුවෙෙක්ඉන්න ගෙනාව ඒ කෙල්ල රෑකට බනවට නැල් ලුගිදර උදේඉන්නවා. අවුරුද්දහන්සය ලාත්සන කෙල්ලි. හිටවස්සේ ප්‍රශ්න කරනකට මාස තුනක් ගෙදරින් පයින. අම්මයි දුවයිකෑදේඉන්නේ එකට අම්ම නින්දගිගවන් කිෙල්ල ගෙදරින් පයිනවා. ඉති ඉරිවසමං ඇහුවම තෝ මොකද මේ ගෙදරින් පයින්නේ කොල්ලත්ත කතා කරන්න වයිසික දාන්සියයි. තමංක යකු තොපිට උච්චරවම පෙරේතුකමනක් කතා කරන්න නැද්ද මහදවාල නෑ අම්ම කලාසින වයිස්කූල්ලඟටයෙනවා ොල්ලක් එක්ක වචන පහක් කතාරන්න බැරිවිදිහෙට තමන්ගේ කෙල්ල අම්මා රකිනවා ඒත් කෙල්ලු රකිින්න්න පුුවන් පින් පව් විශ්වාසකළොත් රින්ට පොළ පිම් පව් විශ්වාස කළු මාතර පැත්ති බාලික විද්‍යාලිකම බනට කියන එක කෙල්ලො දෙදිදාක්කි තරීටිය අපායි ගැනකෙවට හිනාවනවා තත්ත වනයිස්කෝල ගරු වන්නවා ඇත්තරම අපය ගැනකනීමට තිනවෙන නම් කොමද කිල්ලු දමනී කරන්නේ. එකල්ලු පවු නොකරීන්නේ කොමද. පහුන් පවුන් නොකරීන්නේ කොහොමද. පින් පවු් විශවාසකළොුත්තමයි කිල්ලික් බේරින්නේ තව එක පැත්තත්වේනවා. තමන් වදපු අම්මා එක් එක ඇඳ ඉද්දන් කෙල්ල රෑ පයිනවනම් බැන්දට පසේ අනිවාරෙන් මිනි අට නින්දග ගවම් පයින. ඒ කාන්තයි. අම්මල රැකවල් දාලා තියද්දී කෙල්ල කියනවා කොල්ලට අප ගෙතර නම් බෑ විනාඩි පහක්වක් කතාගන්න බෑ මේමයියි. අම්මල ඉන්නවා මෙහමයි කියලා. එහෙම ඉදිද්දිමුත් ලද අවස්ථාවෙන් කොල්ල ගන්න ගන්න වන ෙල්ල. ඒ කොල්ලට මොලේ කියලා කළඳක් තියෙනවන ඒ කොල්ලට මොලයි කියනක, ක්කුණු හිසක්තරංවත් ොලයක් ඒ කොල්ල අට තියනඒ කොල්ල කල්පනා කරන්න ඕන අම්මලතාත්තල මේ විදියට රකිද්දිී මේක මේ විදියට මංගාවට එනවාන මත අම්මලධතාත රැකිින්දදි මිහට බැකෙල්ලික් රකිද. අනිවාරෙන් පිට පයිනවාකි. ඔයි රෑලිවිෙන කල් මැසිජ් ගහන කෙල්ලු ඉන්න. එකනනිවට නිදි මරල පුරුදුුයි. ල්ල වැඩදි ිල්ල හන්සිර නිදාගන්න අර කෙල්ලට නිදි මරපු පුරුද්දට වෙනේ උන්ඩට මෙසේජ ගනවා. හොඳ කෙල්ලෙක් නං රෑදාහම් පස්සී කොල්ලන්ට මෙසේච් යහවිලි නෑ. කෙල්ලගි චරිත බේනවා. ගෙදර අයි අයි නංගී ඉන්න විදිහින් අනාගෙත කසාදිහො යන්න පොළුවවා. අයිය නංගිට ගහනකුට බයින්නකුට කෙල්ල ඉවසල ඉන්නවාන ගේ අයියා ගහත්දිී ඉවසල ෑ ගහදදිින් බනිදදිින් ඉවසල ඉන්නවන අයියට අතප්පයක් උත්සන්නැතුව සැරකරන්නතුව බැඳපු මිනිහා වද දෙනකු ිවසනවා. තමන් වද අයික කුසේ උපදු වන තමන්ගේ අයියා සැරකරදදිින් ඉවසන්ඩ බැරිකි කවදාවත් වෙන කොල්ලි බනිද්දී වසන්නේ. තමන්ගේ ගෙදර අනාගතු විවාහ එපේනවා. න්ගේ නංගීත කවරහරි කොල්ලෙක් සැර කරනන ගහනවන බයිනවනක් අනි වාර්ය මේ කොල්ලා බැන්දට පස්සේ බැඳපුීකීට වද දෙෙනවමයි. එක බඩය ඒපදන නංගිටාදරය කරන්න වැරෙනම්. නබල්ලාගේ ගෙදර වනහි අනාගත නුබල්ලාගේ ජීවිතයයි. මුොල්ල කළදක්වත් තේෙන වන තේරෙනවාම. ඉීද වසි දරුවනි වැරදි කාමසිවනය කළු තැන්තැං වල ැක්ගොත් දෙ මෙහරි වැඩි ගිවල් වීශ්වෙලා ගෙවල් වල කාමර දැම් අරක් අවතු කිබවගේ පාරායින තියනිිද ගෙදර කුසිය පාරයිනේ ඒර නමදදාල හොටල් ගෙදර කාම්මර පාරායන රූම් ගවල් වල කෑලි බෑලි වීශි වෙලා මිනිස් සුවීශ් වෙලා තමන්ගේ අතින් ඔයන්න බෑ තමන්ගේ බිරිද වයපු කෑමක් ස්වාමියන්ට කණ්ඩ නැත්තන් ඒ ස්වාමයාන්ට ඒ විවාහයිෙන් ඇති වැඩකුත් නෑ. කඩවල්ලලීම බත්කකා ඉන්නවා. ඔයාලගේ ජීවිත ඔයාල වනාගත කොහොමද කියල බලන්න. යන යන තැන සතුරු ඉන්වට කැමතින. එක දුරහංචාරවල් කංවලට පුරුදු නටකමක් නෑ කැමැතිනැත්තං යන්නේ යන්න තැන වදවිඳින්ද ඔබම සංවරවෙන්ට. ඊළඟට පින්වත් දැරුවනි බුදුර ජන්වල්සි වදාල පින්වත් මහන නොකරපු වැරදිවලට අහුවෙනවා දැකල තියෙනවාද. නොකරපු වැරදි පැටවෙනව නැද අම්ම හක යනඒවා. දන්නෙත් නෑ හිතලත් නෑ අහන්කයන්න වැරදි පටවෙනවා. පින්වත් මහනෙන බොරුකීමය අවම විපංකයඇයි ඒ. අභූතචෝදනා. අභූත චෝදන ඇතන මෙම එකක් හිතලත් නෑ කියනව නොයා මෙහෙම හිතුවා. ඔය මෙහෙම කිව්වා. අභූතචෝදනා වනහි බොරුකීමේ අවම විපාකයිු. ක්ට ගඳගහනේවා කියන එක පිළිගනැතියක. ච විශ්වාසන කරනය එක දරුවෝ නැතියක දූල විතරක් උපදිනයක. ඊළඟ රම්මලා දරුවෝ තැන්තැන්වල අම්මල එක තැන්වලට ඉඩ වෙනමයින්ද සිද්වෙන ඉස්යල්ල බොරුකීමේ විපාක. අනුකම්පාාවෙන් වදාලි බොරු කියන්න්න පා කියලා. පිළිගත්තාවෝ නැතහෝ. බුදුරජාණාවන් සිටුවමනාවක් නෑ මිනිසුන් බරපටවන්ඩ. බුදුරජාණන්සිේ සසරින් නිදහස් වනා. නාි කිත්සි කෙනෙක්ෙ කැලි ගැල්ලි වාසය කිරීමක් නැත අනුකම්පාාවෙන් වදාලේ නුම්ඹලකි සැප නුබලාම හදාගන්න. කියන කියන බොරුවක අවුම විපාකයක් හැදෙනවා අභූත චෝදනම්. ඊ අභූත චෝදනා නිසා කොච්චර ජීවිත ගිනිි ගන්නවාද. ගරට ි නතිව සිෂ්‍යන් ර නැතිව ස්වාමියන්ට බිරිඳ නැතිවන බරිඳට දරුවනැත්ව. මේ වාිය නැතිවෙනවා දෙමවපියන්ට දරුව නැතිවෙන දරුවන්ට දෙමවපියනෙති බූත චෝදනා නිසා හිරීවිලංගයි වැටෙනවා අභූත චෝදනා දරාගණඩ බැරුම් සසිහදි විහානි කරගන්නවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා පෙන්වත් මහනෙදේ දැම වචනය සංවර දැම් බුදුරජාන් වහන්සේගේ කර්ම විභාගගේ තියෙනවා තමන් සංසාරයේ බොරු මේ කියේලාම් කියලා තියෙනවන එක් තමන් සංසාරය කියලම් කියලා තියෙනවාද කියලා තමන් හිනාවෙනකටම හොයන්න පුළුවන් කවා කොමද සිනාවෙනකට මොයන්න නද දන්නල කෙල්ලු හිනාවවෙන්න නැවේ දත්තත්තර හි දැස් තියෙනවාන සංසාරයයක් අනිත් අය බිඳවෙල තියෙනවා මේ ජීවිතය නොකරීඩ පුළුවන් කලින් ජීවිතයක් කලා කියලා සාක්ෂද්දීලා දෙතිස්වාහා පුරුස ලක්ෂෙන විග්‍රාහයක තියෙනවා. එක සද්ධහරූපාණී විකාශ්නය වී. ඔබට අන්තර්ජාලයෙන් බලන්ඩ පුළුවොන් වී අනිවාරහි දේශන වාල කරම ල්ප්‍රාග ගැන හොයන්ද. තමන් කර පුදී තමන්ටේෙනවා. අයකි ලස්සන විස්තරයක් තිබ. ඒ තමයි වහා රාග ඇතිවෙන්නේ වහා දවේශය ඇතිවෙෙන්නේ වහා රැවටෙන්නේැන ඉක්මණඩ රාගේ ඇතිවෙනවා. ඉක්මන්ඩට තරායනවා. ඉක්මණඩ රැවටෙනවා. එහෙම වෙන්නේ? සංසාරය වල් පල් කතාකර කරින්දලා. ශිතව්චන කතාකිරීමේ විපාක ඉක්මණඩ රාගය විශසෙනෝ. රාංග දේශමෝ ඉක්මණට ඇවිස්්‍යනාගේ සාමා්‍ය චරිතයමකක්ද ඒත් වල් පල් කතා කරන්නක නේද. සංසාර කරපු දේ කර්මයක් මේ ජීවිතය විඳලා ආයෙත් සසරට කර්මය රැංයනෝ. ඕකයි සසර්ගමන භයානකයි කියන්න. අගක් මුලක් නෑ කියන්නේ එකයි. ල දුර ජන්ස දලම පිසු හදිච් නසි කාාද තියනයි දැකල තියෙනවාද. එහිමයි ස්වාමයන. පිස්සු හැදිච්චායි. පිස්සු හැදින්නේ මානසි කාපාත් පිස්සන් කුටුවකර කිහිල බලන්න. ඔබ අනිවාරයෙන් යායුතු තැනක් කොහෙද පිසංගුට නැවතීමට නෙවී බලන්ද. පඩ කිල බලන්ඩ පව් තරුණ දල තරුණ පුතාල ලස්සන කෙල්ලෝ ලස්සන කොල්ලෝ පිස්සු විකාරදොඩොදොඩො එන්නවා. විකාර කර කරනවා පින්වත් මහනනේ ඒ වනාහිේ සුරාමේරයේ අවම විපාකයයි බීපු එකේ අවමවිපාකය උපරිම විපාකගැෙන කාරගතා. බොන එකෙ කනි වාරෙන් පිස්සන් කොට උඩි ගිහිල බලන්න. ඒයි නුඹලාගේ අනාගත්තයයයි. කවදහරි විපාකයනවා. බුදුරජාණන් වහන්සේ අපි අඩුුවයිසි මැරෙනවට කැමිති නෑ. අපි වස්තුූ නැතිවෙනවට කැමති නෑ. අපි අභූත චෝදනාවට ලක්වෙනවට කැමති නෑ. ඊළඟට සතුරෝ අපි ටැත්තිනවට කැමිතින අපි පිස්සු හෙදදිනවට කැමති නෑ බුදුරජාන් වන්. ඒ නිසාන කම්පාවෙන් පන්සිල්ලු අදාළේ කැමතිනන් රකින්ද අකමැතිනම් කර්ම ගොඩට වයන්ට මේ බුද්ධසාාසනය රහතන් වහන්සෙල හිටිය හාමුදුරටු මු ජීවිත කාලේම පැවිදි වෙලා රහත් වන නොඹලාට ඒ වකරන්න බැරිනම් අඩුම තර පන්සල් පද පහවත් ගොඩාක් සංවිධාන වල බෞද්ධ සංගන්වල දමයක සබහවල ලොක්කෝ අයි කෑගානයවුම් පන්සිල්වත්රකින්නේ. කට්ට විතරයි ඒකයි ඒ නිසා පෙන්වත් දරුවනි ඒ විදියට සංවරගින්ට අවසාන බණපදී කියන්න මැරුුණන් පස් ිප්ප දෙෙන තැන ගොඩක්යි කිය චුතිසිත මැරණි වෙලා මොනෝමතක්කහි දන්නේ කොහ එත් දන්නේ මගේ බුදුරජාණන් වහන්සේ සාාවක එහෙම අසරන කළේ නෑ. බුදුරජාන් වන්සේ වදාල්ලා නැගෙන හිර පැත්තට ගහක් නැමීල්ල තියෙනවා. අප පොල් ගහක් මෙහම නැමී ලතින කුම්ඹුරුයාය පැත්තට නැමීලත පොල් ගහක් කුම්ඹුරුයාය පැත්තට නැමීල තියවා බර වෙලා මේ ගහ කැපුවරට පස්සෙ කොහිටද වෙටෙන්නේ කොටද වෙටන්නේ හනේද කුම්බුරුයාය පැත්තට බරවෙලාතින පොල්ගහක් මුලින් කැපුවට පන්සේ කොහෙටල් දරුවණ වෙටන්නේ ඇහෙනෑ කුම්ඹුරුයායට හේතුවම කදද බරවෙලා තිබී පැත්තට චේන් සෝ එකකින් කැ කොයිටද වෙටන්නේ පැත්ල චේන්සෝයකින් කැපුවත් වැටෙන්නේ කුම්ඹුරට අත්කීතින් කැපුුවත් වැටෙන්නේ කුඹුරට පොරුවෙන් කැපුුවත් වැටෙන්නේ කුම්ඹුරට බ්ලෙඩ් එකකින් කැපුවත් වැටෙන්නේ කුම්පුුරට ගහ ගැලෙවොත් ඒත් කම්රට මොන්න විදිහට මැරුණත් ඊළඟ උපත්ත සිද්ධවෙන්නේ තමන්ගේ හිත බර පැත්තට න්ගේ හිත බර වෙලාතියනෙ කොහතද ඔන්න වීඩියෝ බලන අයක වැඩිපුර බලන්න වීඩියෝ පලන්න කොයි පැත්තට දෙහිත බර මොන කතාද නිතර අහන්ද කැමැති ඒ පැත්තටයි බර ඒ නිසා භයානකයි මොන විදිහට වැරුණක් උපද න්නේ විදිහට ශ්‍රද්ධහ සීල සුත තියාග ප්‍රඥා කියන ගුණ ධර්මවට බරවුණොත් පිස්සු හෙදිල මැරනත් සුගති යඋපදීන මැරණ විදියෙන් කියන්න බෑ ගංවල ඉසර කියයනො අම්මෝ මිනිය හිනා වෙලා වගේ දිවියලෝකයේ මිනියයෙන් හොයෙනවා හ න ක් ල්ල කිව ඒ නුසයන්න හොඳද ලෝක කියන්න ඇත්තේ මංහෝ ඇයි කියලා. මේ මරන්න පරීක්ෂණවිල ලංගහිටය මේ මර බෙට්ක් වක් ගිල්ල තිබ බිනෑකෙවෝ. ඉත ේමනි මැරරිච් විදි ොවෙල මැල්ල න ප. මැර ඒරවා සමහරය එකනවා මැරිල්ල දිවිල් ෝකිගේ. ඇයි හන ඒර හොද ට නි ද ැරලලා. එහම් බට්‍රපාංකාලාල මැරෙන එක දිවිය ලෝකින් මාවතයි මිනිස් ඔහේ අමූදු ලෝකවල ඉන්නවා මැරිල ඉප දෙන්නේ තමන්ගේ හිත බර පැත්තේ බලඩ කාමයටද බර සිය වතාවක් සිල් කැඩෙද්දී සිය වතාවක් සිල් සමාදඟ වෙන්නේ හගේ හිත කැමැති සීලෙට තමන්ගේ අඩුපාඩු කොච්චර තිබ්බත් බනහන්ඩාසයි. ඔගේ හිත කැමැති ධර්මයට. රාග එද්දී රාගෙන් යටවේද්දී. අ මන් රාගේ නැතු ඉන්නේ කවද්ද කෙල හිතනවා. ඔගේ හිත රාගේ නැති බවට කැමැති. නමුත් එනවා. ද්වේෂේ එද්දී අනේ මට තරයිමක පාලනය කරගන්න කෝොමදමක්. ඒ හිතෙන්නේ දවේෂයටට අක්ක මැති නිසා. තවක් කෙනෙකුට බැනලලා සැරකල්ල තමන්ගේ වැඩ කරගත්ත කෙහිතන් සැරකරබ නිසා යන්තං වැඩි වුණ කියල කියන්ටිපා. මට වෙලාවානුව සැර වුුණා නොමුත් අපි තරාගන්නෙ ොහොඳ නෑ. තරහට ප්‍රසංසාංකරන්ටිපා රාංගිට ප්‍රසංසාකරන්ටිපා තව එකක් දෙනදී ලැබෙනවා දෙනදී ලැබෙන නම් ඔයාල යංකිසි වීඩුව එකක් කතාවක් මොකක් කර යඇහ්වට පස්සේ රාගී ඇවිස්ව වනු ඒක තව කෙනකුට කිව්ව ගමන් ඔබ රාගේ දුන්නවෙන රාගිින් ගැල්ලවින්නු බොරු රාග අං අයට දන්දිදී විරාගිවෙන්න කොමද අන්නයට තරහ දිදී තරයි නිදස්න්නේ කොම මගේ මේ ධර්මේ ලෝකෙ සුන්දර් කාන්තාවක්කෙන්නවා ඇතමයි යසූදරා. ඒ අසෝදරම් උත්තමාාවී සිදුවක්කු මැර ගෙදරින් ගිය ගමම හිතට ආපු පලවිනි සිතිවිල්ල තමයි. මාගේ හිමියාට මාව මොහොතක්වත් සිහි නොවේවා ඔහුගේ ගමනට මාව සිහිවෙලා අන්සු මාත්‍රයකින් බාධාවක් නොවේවා අද කෝමද කොල්ලො කෙල්ල තරවුණාම මැසී ජවනේවත්. එයාට පේන්ඩ හිත රිද්දට කරන දේවල්. තමන්ගේ හිත රිද්දුනාන පස්සේ අන්න අයගේ හි රිද්දල සතුට වෙනවා තමුණු තරිද්ද වෙලා අන්න අඒ රිද්ධවල සතුටු වෙනවා රිද්දීම දන්දුන්නට පස්සේ රිද්දීමම විපංක විදියට හම්බ වෙනවා. මේ තමයි ජීවිත පාඩම සත්්‍යය කතාව මේ තවයි ධර්මය බුදුරජාණන් වහන්සේ අනුකම්පායෙන් වදාළදී. එක කොල්ලෙක් කරයක කෙල්ලික් හරි සංසාරී පිනක් තියනම්. මතකයේ වත්්‍යයාගනෙන්ද යම් දවස ගැලවෙඩ. මේ කරනු කරණා කෙනුට අකුසල් වැරදි වෙච්ා ඇති. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනින්. වැරදි කරලා ඉඳල පස්සෙ වැරදි කරන්න නැත්තා ඒ කෙනාගේ ජීවිතේ වලාංකුලකින් මෙදන සඳක් වගේ බලනවා. අවුරුදු විස්සක් බීපු කොල්ලා ඒ පාපෙන් ගැලවිෙන කොහමද අද ඉඳල නොබී ඉ එකින්. බිව්වා කියන එකයි අවන්කෝම නොබීන්න එකයි කියනෙකේ කර්මය ගත්තට පස්සේ බීපියකේ කර්මය යටයවනවා වැලිකිච්ච කරම ස් හැටෙන. තැබ විමත්ේ ව විච්ච පාපචක යතියනවා සංගර විච්ච කරමි ඉස්රහැතෙනවා එනිස කුසල් වලින් අකුසල් වහන්ට කුසල්වලින් අකුසල් වහන්ට මනකට මහතක්ක විල මට කිව ස්වාමවි න්නන්ස තරයන අතර කරගන්න බෑකවා මංකවා පින්වත නුමගේ හිතේ අඳුර වැඩී ංකොපිංගත නුබගගේ හිතේ ඳුර වැඩ අඳුර වැඩි වුනාාම මොකක්ද කරන්න ඕන එල්ලිය වැඩි කරන්නවා එතුට අඳුර නෙසනවා ත්‍රමන්ගේ හිතේ කෙලෙස් ගොඩාක් වැඩේන කෙලෙස් නසන බන නැවත නවතාන් ගොඩා කහන්ද ය රාග තතිත්ත වෙන දවසක්කේ නවා තරා තිිත්ත වෙන දවසක්කේ නවා පෙරේතකන් තිත්්‍ර වෙන දවසක්ේනවා. ඒ තැනටගේනවා ධරමයෙන් ඔහුව ඒ දහම් මාලෝකෙන් කෙලෙස් අඳුර නසලදන්ඩ අඳුරත්තෙ කැහැප්පි හැපින්ඩෙ පා මට රාගෙ වැඩි හිරාංගෙ වැඩී මට තරහා වැඩී තරහා වැඩි මන් රැවටෙනවා රැවටෙනවා මට තේරෙන්නෑ අඳුරත්තෙක් කැපෙන්ඩෙ පා ආලෝකයක් දැල්වා ගන්න ධර්මය කෙලෙස් වැඩි කෙනා ධරමය වැඩිපුර වැඩිපුරගන්න. තුට නුබලාලන්ගේ කිලස් ලෝකය නැතිවී යනවා. අඳුර නැතිවෙල්ල යනෝ. මගේ බුදුරජාණන් වහන්සේල් ලෝකකිට අනුකම්පායම් පහවනේ. බුදුරජාන්සේ අනුකම්පායෙන් පහලවනේ. බුදුරජාන්න සිට කට්ටියය වැඩි කරගන්න දාගමට කට්ටිය වැඩි කරගන්න ුවමනා නැත ඔන්නන්සේ සසරන්නේ දස්සුනක්. සක්කවදාමත් බුදුරජාන්සිට වැරදි වචනයක් කියන්ඩි පා. සි චෝදනා ලැබීමට නුසුදුසුයි. නන්සිේ ප්‍රසංසාලබන්ට සුදුසුයි. අනුකම්පාාවෙන් බුදුරජන්නාසිි පහලවනේ. ඒ නිසා එතුම් බුද්ධරත්නය සරණ ගිහිල්ලා ධර්රමරත්නය සරණ ගිහිල්ලා සංගරත්නය සරණ ගිහිල්ලා පන්සිල් රැකගෙන. කුසල් අකුසල් තේරුම්ගත්ත පින්වන්ත දූළම්පුතා ලටිකක් ඔයාල අතරනීම හැදෙන්න්න. ජීවි පින්වන්ත වනාට පස්සි ඔයාලගේ ජීවිත වලට පින්වන්ත ළමහිපදී ඔයාල දදුක්ක හඳුන්නන කඳුල්ල පියල්ලදාන ඔයාලව සුවපත් කරන ළමහිපදේ පින්වන් තම්මල හොයන දෙවිවරුඉවා පින්වන්ත තාත්තලහොයන්න දෙවිවුරු ඉවා අනාගත දරුව ඉන්නවද නැද්ද ඒ වදාලනෑ ඇයි ශත්‍යයක් තියෙනවා ඇතුළේ අනාගත ඕනෝ ප්‍රශ්නක සත්‍යයක් ක්‍රියා කරන්න පොළොවා. යම් දවසකදමා මේ තතාාගත ශ්‍රීසාත්ධාරමේ මගේ හිත්තට දැනෙන විදිට මංසර්වණය කළේ එදා ඉඳලා මං මේ පාපය කළේ නෑ කියලා. සත්‍යයක් ක්‍රියා කල්ලා අරුබුදී සංචිදවන්න පළුවන්. පුදු විදිටක විසඳන්න පුළුවන් දරුවන අපි අඳුරන පුතෙක් කැම්ප්‍රස් ගිය දැනිත මෙයා කැම්ප්‍රෙසිකේ කාලයක්ඉඳල මටඇවිල්ලකිව චාවිාන්සේ. වාවින්නාසට කීපු නැති දෙයක් තියෙනවා මහව මකදක කියයෝ මං ගුඩා කාලයක් මේ මගේ හිතට වද වද දෙනාක ප්‍රශ්නය මහව මොකක්දකයල් මං හොඳට බමසර රැක ගැද කෙල්ලොත්තුක යාලුවෙන්න්න ඇතු ම හොඳ ටිටිය නොද මට ඇමලාම කෙල්ලෙක් ගැන හිතෙනවාකෙව යාලුවන්න අහන්ට මහි හිතෙන්න්නකවෝ. ඊට පස්ස මංගේයවවා ස්වාවිාස මංකෝයා මං කල්පනා කළා මේ වෙලා මේ කොල්ලා හිත සංවරකරපික ශේෂ්ටයි. එනිසා මේල් කොල්ලට මේ වක්‍රව උපත්තරයක් දෙන්න ඕන කියලා අන්තක දැන් කැම්පස් වයිසි දැ ටිකකාලයක් ගිහිල්ලා යන මංගහිතව මේ කට දැන් තේරෙන වයිසර කියල මංකෝ පුතාමං උබට මෙහි මුත්තරයක් දෙන්න. උඹ පලයන්ස්වර්රණ මා ෂය රජාන් වහන්සළඟට. සුදු නිලුම් මල්වට්ටියක් සෑයට පූජන් කරලා භාගිතුන්නා සිට කියාහිට ප. මගේ ජීත මෙහෙම සංවර කරගත්තා මං මගේ ජීවිත මෙම පිරිසුදු කරගත්තා සත්්‍යයයි බුදුරජන්න්කි සිරිපාලඟ නෙලුම්මලක් වගේ මං මගේ ප්‍රතිපදාව පූජා කරනවා මගේ හිතට මෙහෙම වද දේනවා. ඉතින් මගේ ජීවිතය සුදුසු පැත්තට ඔවවඒවාකයෝ. මෙයා මේක කරලා ගෙදරාව කොල්ලකින් කෝල්ල එකක්වාව මචන් උඹ දන්නවාද කියලා මෙහම මොකක්ද කියලා අ කල් පැල් ල්ලැනබා. ආන්ත අර කුණු කන්දලාව කරගහගන්නකින් වැලකොඩා. ඒ අන්ට කිව ඔයාල්ලටනෙවේ. හරි ප්‍රතිපදාව ගීටි උත්මක දානාගත ජීවිත විවායන් කියන්නේ ජීවිත සම්පූර්ය වෙනස් වෙනවා. සමර පිස්සු පිරිමීවා පිස්සු ගෑනු වයවා මුළු ජීවිතය විවරයි. විග්‍රහ කරන්න වෙලාවක්නේ ගෙන හොඳට විස්තර කරල දෙන්නම් පෙබරවාරි පහළව කඩුව ලසුපයේ තින යෝම් දහන්සක් වන තරුණ දූලපුතාලටම එදානට ජීවිතයේ ගැන විස්තර කල්ල දෙන්නම් තරුණ ජීවිතයේ විනාස්ස වෙන හැටී නැගිටින හැටේ පිනත්තියෙනවන එඩ ජීවිතය කියන්නේ මේක නිකන් අපාය කරගණ්ඩෝ නෙසරනක්තිද්දී එනිසාමේ දරුවන්ඩ ගෞතම බුදුසසුනේ පබිහිට පිළිසරන් ලැබීවා කියල එක හිතං සිත් පාර්ථනා කරනවා බුදුසසුනේ පිහිට ලැබීවා. ප්‍රශ්න ටිකක් අහල තියෙනවා මෙහිෙම ලියලතින ද එක එක මහිතන ද එකෙන් ඕොන ඔබ වහන්සේ දේශනාවදී සඳහංකළ පරිදි ලිපිය වෝූ ගැහලු ළමයා ලදාාත් දැකීමක් මටද ලැබණ. ක්්‍රාත්‍රයක මා නින්දටයාමට සූදානන් වන විට කල්ලු පැහැති ගුලියක් මා දෙෙසට එන්න බව පෙනුණි. මාගේ සරීරේ ගල්ලුුණි. එවේලෙහි මහට කිසිම සබ්දයක් පිට කිරීමට නොහැකි වූ අතර අතපය සෙලවීමට නොහැකිවිය. මා අංගුලි මාල පිරිතාහා බුදුගුණ තවරක් සිති මෙනහි කරන විට මගේ සරීරයේ ලිහිල්ලුය. දැම්මා දිනපතා තේරවන්න ෑමද අංගුලි මාල පිරිත සජ්්‍යයනා කරනවා. මේ සඳහා අප විසින් නිතිමතා කළ ේුතු අත් පිළිවෙතක් වේනා කරුණාවන් කියල දෙන්න. කියල සිත් පාර්තනා කළතිෙන හරි දිකට මේක කරන්න අගුලි මාල මහරත්තන් වහන්සේගේ පීට ලැබුණොත් ඒස්පිරිතේ ගැන විශ්වාසය තමන් ඇැතිවුණනොත් ඕනම එක්කිඉදිී ගැජ්යගන්න පුොලෝ ඔයාලට ම මේ විස්තර කළලේ නෑදැවුණ දේශනා කරෙන දැන් සාකච්ඡාවනි පවුල් කනව යමුණුස් සවල දරුවුත් හම්බිෙනවා අද කාලේ කොහෙදෝ එක පැත්තක මන් පැත්ත නමදන්න තනි කෙල්ලෙක් අදග ලස්සන කෙල්ල පාරයි තින් සල්ලාල අතරදින රාත්‍රී ගිල්ල කෙල්ල උස්සන්නු ති කොල්ල ටික වට කල්ල කෙල්ලගේ අදීනකොට අතින් අදිනකොට කෙල්ල පාරමම කද වෙලා අර කොල්ලූ හතරදිනාටම ගහලා කොල්ලු හතරදිනාම දැඩි සක්කාරය. ඒ කෙල්ල තනිකඩවෙන්නේ ඒ කෙල්ලත් එක යමනුෂ්‍යවාසය කරනවා පවුල්ලු කනවා විවාවිච්චයගේ තියෙනවා මේවාගේ සිට්ටේවල තිේෙනවා. විවාහ වෙලා ස්වාමයයාෙර නැති ච්චකම ප්‍රශන. ඒකයි හොන්ඳට පිරිත් කියෙනක රුවන්ගලි සෑන්ට ජීවිතය පූජා කරනයක තමයි පිහිට තියන්නේ හාමුදරුවේ සියල්ල සිදුවන්නේ පෙර කරනල්ලද කරමයෙන්මද බුදුන් හන්සේකැන් ්‍යයාම දරන පහකින් දේශමා කර තියන නේ. සියල්ල පුප්බේ කන්ත හේතුවා දෙකනක දැන් වැස්සේනකුට තෙමෙන්නේ කරමෙන්ද නෑ. පායන කාලිට දාඩියදාන කරමයෙන්ද ෑ කරමෙන් වෙන දෙවලටික තම යිකිවේ. වේගෙන් දුවනකුට දියවෙන්නේ කරමින්ද. ඔය ආකපලා යාමට බිම පතබැෑ වෙන්නේ කරමයෙන්ද ඒ? කෝල් වැඩිපුරගන්නකොට මේ කාඩ් කැපේන්නේ වීඩිය වැඩිපුරබලුට ඩේට කැපෙන කරමයටද. ඒ පරියායෙන් සියල්ල කරමය නැවී ඊළඟට ඒකට අනිත් කරණාව තමයි යර පංචනයම පංචිනියමක සූත්‍රයෙන් අහුවෙච්ච නැති නිසා තමයි විස්තර ොකළය යොුන් දහන් සක්මන ගැන කියන්නම කද්ද කියලා ඒක තරන්න දූලා පුතාලට මේ ජීවිතේ ධර්මයෙන් සූපත් කරගන්න පැය තුනහතරක් දහන් කරනු කියල දෙනවා ඒ අපේ පංවල් ලොකුස්වාවින්හන්සේ ලොකුස්වාවින්්ාන්සේ යන මීරට දහම් දෙසන අපේ අපි ස්වාමන්නාන්සෙල්ල දාහක් විතර උන්න්නන්සික සිච්චන්නවා අපි ජීවිත සූපත් කර පුත්තමයා අපි ජීවිත ඉරණම වෙනස් කර පුත්තමය. මේ ලංකාවට පිරිසුදු ශ්‍රී සද්ධර්මෙන් මේ විදිහට දේශනා කර පුදතමය ඔයල්ල වගේ මමාත් ස්කූලිගිය කෙනේ ල් පල් කතා කර කර සින්දුකීක ඔය හිටපු කොල්ලෙක්කෙන් මේ විදිට බණ කියවන්නේ උන්නහන්සේ. අපේ ජීවිත ගොඩාක් සූපත් වනා සූපත්වෙන අදටත් ය උත්තමයන්ගින් බනපදයක් අහන්න ජීවිත දෙකවතාවක් හරේ ළඟ ඉඳලා ති උන්නාන්සේ දාහට දහන් අනුශංසනා කරන වෙලාව කලාව තිබොත අපිත් බණ කියනවා තරුණ වැඩසටාන පෙබරවාරි පහළව හවස්වරුවේ ැක ට හැී ගිහියකුට දෙන්න ධනී සංගරත්නට තින දානී වෙනසත්තියනො දනවා අනිවාරෙන් වෙනසත්තිය නු. ප්‍රතිඵල ගණ්ඩන වැඩිපුල ආනිසංස ලබෙන සංගීට පූජා කළොත් ඒකට උපමා කතාතියනවා කොසු රජුරුවන්ගෙන නවා කොසුර යතුමාගේ න දීර වීර පුරුසියයින්නවා නිකං ඉන්න මිනිසුත්තියවා. රජතුමනී ඔබ අනාගතයේ ප්‍රෝජනයක් බලාපොරොත්විං පෝසණය කරන්න ඕන්නේ කවුර්ද කෙලෙවා. දීරවීර පුරුෂයෝද ඔහේ ඉන්න අයිද. කෞද පෝෂණය කරන්න ඕන රජුරු. දීර වීරය මොකද ඔවන්ගින් තමයි රාජ්‍ය රැකේන්නේ. ඒවගේ පිනේ මාහත්පල මානිසංස පින කැමැතින සංගගයා උදෙසා දෙන දානය රහතුන් සිහිකොට දෙන දාානී විපාක මහත්පලයි මමානි්‍යසං සයි. අඩක් කරනකු මතකහිටින්නේෑ මෑත කාලී තමයි ගැටලුවති පිළීමක් දෙන පෝන් පාවිච්චි කරන්න . බුදුරජාන්කගේ ශසන තිය මතක හිට නති ගන බදුරජාන්කෙන් ප්‍රශ්නය හලා තියෙනවා ඒකර බුදුරජාන්ස දුන්න උත්තරී තමයි. පංච නීවරණ බලවත් වනාට පස්සේ. බුදුරජාන්ස වදලලා කාමරගගේ හිතේ වැඩියව වනාට පසේ මත ටිනක නැතිවෙන. දියසිවිල් වතුරක බැඳනාට පසේ මූුණ හරියට පේෙනවද ඒ වගේ. තරහා යනගත්තේ වැඩියවුණට පසේ මතක හිටිනික නැතිවෙනවා. වතුරක් ගොජගොජගගා නටත්දි මූුණ පේනවාද නෑ ඒ වගේ. හිත විසිරෙන් ගත්තට පස පසු ැවපි තැවීන්න මොනො හරිි දුක්කරමුණක් හිතහිතා ඉන්නවා. එදකට මතක හිටිින් නෑ. තින්ත දියකරපු වතුරකින් මූුණ පේනවාද නෑ. ඒ වගේ. ර පංචනීවරණ වැඩිවෙන්නේ පෝන් නතපොතගානවා වැඩී. ඔොහේ ඇති කලුකුමාරදසිත් දන්න. මම ධර්මය හැසිරෙනවා ජීවිතන්න ගැටලූ ප්‍රවාණය වැදී විටක හිතෙනවා ධර්මය පිළිසරනක් නැද්ද කියලා මේකට විේසඳුමක් ලබාදන්න. නොකරපු වැරැද්දකට ළඟදී අපි අන්ඳුරණ වහන්තේ හිරේ වැටිල්ලා මටම ඒ කතා කළා අනි හන්දුන හිරේ වැටවුණ. ඊට බස්ස හාන්දුරනේ අම්මෝ මේහිරේ විදින දුකම තුවාලවලට බෙහිත් නෑ එක්ක කාම්බරරි කට්ටයන්නේ කක්ක කරන්න වැසිකිරි කරන්නේ සමහරාග පස්ස පැති ඇඟ කුණු වෙලා ජරාවෙලා නානෑ මිනිස් විඳන දුක කියලා. ඊට පස්සේ අහාන්දුරණය අනිවාරයෙන්ම අපායි නන් යනෙ වෙහිකිව්වා.වංකෝ මනුස්්‍යවූ බලාපන්. සංසාරයේ ොකරපු වෙරද්දකට හම්ුවන කරමයක් සංසාරය කරල මිඳවන්දී නිරේතියෙන්න මෙහෙ කියලා මිත්‍යා දුෂ්ටයක් ඇතිකරගත්තා. ආයස් සසරට කරමය ගිෙනියනවා. මංකෝ ඇයි කල්පනා නොකළේ මනුස්ස ජීවිතයේ හිරේ විළංග වැටනව මෙහෙම දුකක් නං සතරාපායි වැටනොත් කොහොම දුකක්ද කියය. ඒකන සම්මාධිට්ටිය. ධර්ම මේ හැසිරීද්දෙමුද මෙච්චර කරදරෙනවන දර්මය ඇසිරුවූ නැත්තන් කොහො වේද. අනතකම ප්‍රශ්න පේන්ඩ ගන්නේ ධර්මය හසිරෙනකොට නැත්තං රාගෙන් ඩීසින් මෝයින් ඔය පෞවකරරයෙන්වා මෙලෝව දෙයක් නෑ. ඔබගේ ප්‍රශ්න විසඳා නැත්තේ මෙන්න මේ ප්‍රශ්නමයි.මිච්චර ධර්මය හැසිරිලත් ඇයි විසඳේ නැත්තේ පීටක් නැද්ද කියන තැන තියෙන්නේ විශ්වාසේද අවිශ්වාසේද. ඔබ තවම ශ්‍රද්ධාවට ඇවිල්ලා නැත. මට ධර්මිය දිකේ අද්දී න මේ අහිංසක ළමයිට බනටිකක් කියන්න පාල දෙනවන කොච්චර හොඳද කියලා සිති විල්ලක්කාව ධර්මිය අනු භාවි. පැව්වා පැවවි නැතත් මගේ හිත වෙනස් වෙන්න. මන් දන්නවා දර්මින් හෙසිරිනට කරදරයි කියනු. බනක් අහන්ඩ දෙන්න. මේ හිට මේ ළමයි ගැගවලු තුන් හත්තර දෙන්න අමනු සව ප්‍රේතු ඇතිවේ. කෙල්ලූ මේ කොල්ලු එක අරමුණට බනහානකොට හැඟින් වීසිය නො. ඒීසිෙන දැන්වෝ වෙනදා නැති විදිහයට සමහරය ගැංග සැහැල්ලු වෙලා එක අරමුණකම පවතියන්නේ ඔය අයින් ගොනාා නැගිටිනකට ආයි සිෙට්ටේ නම්. එකුල ඇඉති කාමරෙට ග්‍යම පොර්් එක ගනිින් න කරනට කොන්දරලා ේද අපි ඩිහරියක්ක් උතුරු සලුවූ නැතුව සිිල්ගන්නවා එහෙම සීලයේ පහිටනයක වරද ද්ද ඒනති සිිල් වැඩිපුරුමැත්තේ තුු සලුතින කඩවල්වල දැ අපිකමකෝ අටසීලනි ප්‍රාණගාතයෙන් වැලකීම කියනකට සුදුරෙද්දක කතාවක්මොකක්ද සොර කමින් වැලකීම බ්‍රක්්ම චාරරිී බව ඒළට බොරු කීමෙන් වැලකීම සුරාව ගන්න ඇතියක විකාලාල බෝජනයෙන් වැලකීම නැටුන්ගයිම් වලෙනෙ එං වැලකෙනෙ එක උච්චාසය මහසයින වැලකනය එක. උතුරු සලුවත්දාහන්නේ සිල් ගන්තා කියලා සංකීතයක්. අපි පන්සක නට සුදදු ඇදකෙන යනවා කියලෙ ගත්තියන්නේ. මළ ෙරකටියීමට සුදු ඇදක යනවා කියැන්නේ. දැ මළ ගෙරකට න කල්ු ඇඳුමක් ඇ ඇඳගෙන ගියෝ මිනෙට ෑග නෑනේ. අ චාරිතතරයක්. උතුර සලුව කියෙන සීලෙත්ත එකක සම්බන්ධ නැත අද දින දේශනාවට සසාභාගීමම ලැබීම ලොකු භාන්ගයක් ධර්මයෙන් ඇත්තිවී කාරය බහුල ජීතයක් ගත කරන්න මොහොතක මේ අං වූ හිත පහන්ද වන දේශනාවට සවන්දීමට ලබීමට භාග්‍ය තවදුරතත් ධර්මය ෙරෙහි සිත පහදවා ගැනීමට කැමැත් ඇැති වූවා කියනව තින් දිගටම ධර්ම දේශනාහන් ධර්මයෙන් හිත සූපත් කරනවාමයි මේ මම කෙළෙ සහිතව මම බනපද ඉගෙනෙන මං අලුතින් මහනුවිච්ච පොඩි හන්දුරුනවා මං කිය අද්දි මේම දයනවාන රහතුම් බණ කියදී බුදුරජාන්සි දහන් දේශනාකරදදි කොහො වඩතිද පින්දීල තියෙනවා ධර්ම දේශනා කිරීමම් වෙන හම්ුලෙස සහභාග්‍ය වුණනා නිසා ඔබහන්සිට පින් කියනවා ඔයයි පුරද්ධ තමයි සංසාරිතයන්නේ හේ යන ගමන් රහතන් වහන්සේනමක් බුදු කෙනෙක් දහම් දෙසන දැන් සම්බන්ධයනවා. යින්ම ධර්මය ඔබෝධකන් පොරුද්ද ධර්ම දේශන අහන්ඩ මේක බනපදයක් අහල මේ කෝගෙම තියෙන්නේ එලගේ ජීවිත වෙනස් වුුණ මේ කියල මේ දැඟ උපේවනි තිං මිච්චර වෙලාවක් පොඩි වෙලාවක් කහලනේ ධර්මි දිගට මහන්ඩ අඩු පාඩු තිබ්බත් අහන්ඩ කවදහරි ජීවිතය වෙනක්වේ නවයි නිින්දේදිී මැරන්නේ පින්වන්තන් කියලා හලතිනලූ නෑයා හලතියෙන් සමයවා නිින්දෙන් මැරුණක් ගහ බර පැත්තරතමයි වෙතින්නේ එනිසා මංෙක හිතන් මේ දර්ගුවන්නට සත්ත රාර්ථනා කරනවා අහිංස කළම ඉන්නේ අහින්ස කොල්ලුකිල මට ආපු ගම වල පින් දෙෙන්න්නන අපේ අරනාය කාල්දර. ඒය හඳුර මටාපපු ගම කිවවා අනි හන්දුර කැම්පෙස් ගැන ගොඩාක්කයට තිනෙන වැරදිිය අදහසක් කියල කැත්ත කැම්පස් කිවම් වැරදදි අදහස්තීනය යනිත්තයි. ඒවට උපමාන් කතා තියනවා අහිංසක කොල්ලු කෙල්ලු ධර්මය එහ හොත්සු පත්නවා දර්මියයෙහවිනැත්තැන් විෙනස් වෙනවා. ති අපි කාටත් බුදුසසුනේ පීටි බන්ඩ වාසනාව ලැබේවා.